හරි පොඩි ටික වෙලා ඉල්ල ඉන්නේ එක දවසින් චාලක රසායනය ගොඩ දාගන්න වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක එතකොට මේ යන උදේ 8 වීඩියෝ එක මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකක්ද ඒ කියන්නේ කොටිම කුවොත් මේ චාලක රසායනයේ බේසික්ස් තියෙනවා මේකදී අපි හදන්නේ හරිද එතකොට ඔයාලා දැනටි කාරණා අති බහුතරයක් හම්බේ හරිද දැන් අර කලින් වීඩියෝ තේරුණානේ බං උඹලට දැනන් ඉඳලා තියෙන්නේ එහෙන චුට්ටයි නොදැන හිටපු දා වැඩි කියලා මේවත් එහෙම තමයි හරිද කෙමිස්ට්‍රි වලට ආවත් ඔයාලා දන්න ප්‍රමාණය බොහොම චුට්ටයි කෙමිස්ට්‍රි කියලා දැන් මේ චාලක රසායන වල අයෝ චාලකනේ ඔච්චර දෙයක් නැහැ නේ කියලා මම දන්නවා සැලකියුදු ප්‍රතිශතයක් බලන්නේ හරිද ඒක තමයි උන් කරගන්න ලොකුම අපරාධය මොකද ඒකට හේතුව ඔයාලා හිතන් ඉන්නවට වඩා දෙයක් චාලක වල තියෙනවා හරිද බොහොම සරල ඒ වගේම සියුම් කරුණු ගොඩක් තියෙනවා ඒ ටික අපි ලස්සනට තේරුම් ගමු එතකොට හැමදාම වගේ කියන්නේ මොකද ගිල පොතක් පැන කරන් ඉන්න ඇවිල්ලා ෂේප් එක ලස්සන මුළු පාඩම හදාගමු හරි කොළනේ මෙහෙම හරිද මම පාඩුවනේ මෙහෙම අප්‍රෝච් එක දෙන්න දැන් මේ චාලක රසායනය කියලා ගන්න ගියාම මම කතාව මෙහෙම පටන් ගන්නම්කෝ චාලක රසායනය කියන්නේ ඉංග්‍රීසියෙන් කයිනටික්ස් කියලා හරිද කයිනටික්ස් ගත්තම මේ ලෝකේ තියෙන වැදගත්ම ඒරියා දෙකෙන් එකක් හරිද ඇයි මම එහෙම කියන්නේ මේ ලෝකේ දුවන තැන දුවනවනේ මේ ලෝකේ වැඩ කරන විදිහක් තියෙනවනේ ඒ කියන්නේ අපි නිකන් උදාහරණ ගත්තොත් අපි ටොයිලට් එකට යන තැනේ ඉඳන් පෘථුවේ සූර්යයා වටා කැරගෙන තැන දක්වාම හරිද ඒ කියන්නේ බිංදුව වෙන 100 දක්වාම මේ ලෝකේ වෙන සියලුම සිද්ධි සියලුම ප්‍රතික්‍රියා සියලුම ක්‍රියාවලි ඒක දුවන්නේ ප්ලැට්ෆෝම් දෙකක් උඩ හරිද පැති දෙකක් උඩ තමයි දුවන්නේ අපි ගමුකෝ ලෝකේ කියලා වෙලා හරිද මේ ලෝකේ නම් මේක දුවන්නේ ප්ලැට්ෆෝම් දෙකක් උඩ එකක් තමයි කයිනටික්ස් හරිද කයිනටික්ස් එක පැත්ත කියන්නේ චාලකය හරිද අනිත් පැත්ත තර්මෝඩයිනමික්ස් හරිද තර්මෝඩයිනමික්ස් අපිට TD කියලා කියන්නේ තර්මෝඩයිනමික්ස් කියන එක කයිනටික්ස් කියන්නේ සිංගලින් කියන්නේ මොකද්ද චාලක රසායනය හිත චාලකය තර්මෝඩයිනමික්ස් කියන්නේ තාපගති විද්‍යාව තාපගති විද්‍යාව මේ නම අහලා තියෙනවා කොහෙද අහලා තියෙන තාපගති විද්‍යාව කියන එක ෆිසික්ස් වල තාප යටතේදී ඉගෙන ගන්න තාපගති විද්‍යාව ඩෙල්ටා U සීන් එක ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U ඩෙල්ටා W අන්නේ සීන් එක එක්කම මේ තියෙන හරිද එතකොට නේ ඇත්තම කතාව තාපයේ තියෙන හිච්චි කෑල්ලක් නෙමෙයි තාපගති විද්‍යාව නෑ හොඳේ සිරා එක තමයි තාපගති විද්‍යාව ඒකේ තියෙන පුංචි කෑල්ල තමයි හීට් එක කියන්නේ හරිද හීට් එක්ස්චේන්ජ් කියන එක තරපීල් මට ඉගෙන හෙන්නම සරල කතාවක් නේ කියන්නේ මේක කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා මේ පැත්ත ශක්ති විද්‍යාව යටතේදී හරිද ශක්ති විද්‍යාවට දැන් ඔයගොල්ලෝ ගන්න කවදාත් උඹලට හිතෙන්නේ නැහැ නේ ශක්ති විද්‍යාව ඉගෙන ගන්නෙ අර ෆිසික්ස් වල තර්මෝඩයිනමික්ස් වල කියන කතාවලයි සම්බන්ධ දිනවා කියලා හැම්මේ හිතෙන්නේ නැහැ නේ ඔය එකම කතාව ගැන දෙපැත්තෙන් කියන්නේ ඒතර මොකද මේක තමයි මේ ලෝකේ දුවන ක්‍රියාවලි දුවන ප්ලැට්ෆෝම් දෙක හරිද ඔය පාද දෙක තමයි දුවන්නේ එතකොට මේ චාලකය ගත්තොත් කයිනටික්ස් පැත්ත ගත්තොත් කයිනටික්ස් වලින් පහදන්නේ හරිද චාලක රසායනේ පහදන්නේ මොකක් හරි ක්‍රියාවක් ඕනම ක්‍රියාවක් හරිද ඕනම ක්‍රියාවක් සිද්ධ වෙන ස්පීඩ් එක හරිද අපි එකට කියනවා රේට් එක එහෙම නැත්නම් ශීඝ්‍රතාවය කියලා රේට් එක එහෙම නැත්නම් ස්පීඩ් එක ගැන මිනුමක් තමයි ඕකෙදී අපි කතා කරන්නේ හරිද ඔන්න ඕන චාලකයේ පැත්තේ එතකොට කොල්ලනේ මොකද වෙන්නේ මේ TD පැත්තෙන් තර්මෝඩයිනමික්ස් පැත්තෙන් තාපගති විද්‍යාව පැත්තෙන් පහදන්නේ මේ පියන ප්‍රතික්‍රියක ප්‍රතිඵල වෙන ස්ටැබිලිටි නැත්නම් ස්ථායීතාව කියන එක හරිද ස්ථායීතාව කියන එක ඔන්න මෙයාලා දුවන කතා දෙක එතකොට අපි චාලකයටදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මොකද්ද මේකේ රේට් එක නැත්නම් ස්පීඩ් එක කතා කරන්නේ මේක අපි කතා කරන්නේ නැහැ නේද? එතකොට මොකද මේ පැත්තෙන් කියන්නේ සම්පූර්ණම ස්ථායීතාව කියන කතාව උඩ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ මම පාඩන චුට්ට චුට්ට අප්‍රෝච් එක ගන්න නේද? කපාර නිකන් පුතේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ වැඩක් නැහැ නේ උඹලට ඔය තේරුමක් නැහැ නේ. ඒක තේරෙන උඹලට. කතාව අපි හිමීට හදාගෙන යන දැනයන් ඉස්සරහට. එතකොට අර කලින් කියන උදාන වාක්‍ය මට කියන්න බැරි වුණා. මේකත් මොකද්ද? බිංදුව වෙන 100ට මුගන්නනවා. ආයේ 10 වසරකින් මේක අහන් ඉඳලා උදච්චාලක සැන්නේ පුළුවන්. හරිද එහෙනම් ෂේප් එකේ හංගිම කිස්කලබලයක් නැහැ පාඩම තේරුම් ගන්න. හරි. කොල්ලනේ මොකද වෙන්නේ එතකොට? මේ පැත්ත යන සම්පූර්ණ ස්ථායීතාව මත. හරිද? ඒක ඉතින් අපිට වැඩක් නැහැ මේ වෙලාවේදී. මේ වෙලාවේ අපි ඕන මොකද්ද? ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය නැත්තම් ප්‍රතික්‍රියාව වේගෙන් කතා කරන්න අපි යන්නේ මේ චාලක රසායන යටතේදී. මේ ලෝකේ දැනට හොයාගෙන ඉන්න දැනුම චාලක රසායන කයිනටික්ස් වල මෙච්චරයි නම් අපි ඒල් කොච්චරක් වගේ ඉගෙන ගන්නවද? කොච්චරක් වගේ වා? පරිමුණ ඔච්චර. ඔය දින ඩොටයි කියන තමයි අපි හැනම නැටිල්ලන් නටන්නේ තටමන්නේ වෙන ගේමක් දීලා අම්මට සිරි මෙහෙම මේක වැඩක් නැහැ පට්ටලේසි හැනම ආය ඇත්තීම දෙයක් නැහැ හොඳේ බොහොම සරල බේසික් මට්ටමේ පට්ට ලස්සන පාඩම කේ ලස්සන අපි හිමින තේරුම් ගමු මේක වාත කරගන්න නැතුව හරිද බොහොම සරල හැනම ලේසි පාඩම මෙන්න මේක චූටි කොටසක් තමයි අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ හරි එහෙනම් අපි දැන් වැඩේට බහිමු කොල්ලනේ එහෙනම් මේ මුළු පාඩම පුරාවටම මේ කියන චාලක රසායනේ පුරාවටම අපිට අහුවෙන අපිට ඇහෙන වචනේ මොකද්ද රේට්
එහෙම සිංහලෙන් කියනවා ශීඝ්‍රතාව අනේ කොල්ලනේ සිංහලවල වචනයක් නැහැ ශීඝ්‍රතාව කියලා බං ශීඝ්‍රතාව කියලා එහෙම වචනයක් නැහැ හොඳේ ෂයන්න දාලා පෝස්ට් වෙන්න කියනවනේ ශීඝ්‍රතාව කොහොනේ ගමේ වගේ නිකන් ඩොට් ඒ වගේ ශීඝ්‍රතාව ටවු මේ වගේ එහෙම නැහැ බං හරිද තියෙන වචනේ ශීඝ්‍රතාව not ශීඝ්‍රතාව හොඳේ ශීඝ්‍රතාව වචනේ හරි නිකන් අර පොඩි කාලේ සයිල වලට ශෛල කියනවා ඒ වගේ තමයි හරිද ඒක නිකන් ගුම් පාට් එකක් මේ ශීඝ්‍රතාව එහෙම වචනයක් නැහැ තියෙන ශීඝ්‍රතාව වචනයක් ඈ හරි කොහොමද එහෙනම් අපි හිමීද බහින් පාඩමට දැන් අපි මොකද්ද කියන්නේ එහෙනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කියන එක උතලින් අපි පාඩම් පටන් ගමු. හරි. හරි. මෙහෙම හිතන්නකෝ. දැන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව තමයි කොල්ලනේ මයින් යන්නේ. හරිද? ශීඝ්‍රතාව. දැන් එන කේස් එක බලමු. හරිද? අපි මේ ශීඝ්‍රතාව ප්‍රතික්‍රියාව පැත්තේ හිතන්නතෝ මෙහෙම හිතන්නකෝ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අපි දකින්න දෙයක්. දැන් පොඩි එකෙක් ඉන්නවා. හරිද? ඔය අලුත් උපන් එකෙක් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අපිට ඕනි ඌ කොච්චර ශීඝ්‍රතාවෙන් අඬනවද කියලා හොයාගන්න. හරිද කොහොමද අපි සාමාන්‍ය ශීඝ්‍රතාවක් වෙන්න ඕනෙ මේක දුර ගෙවන ශීඝ්‍රතාව ඒ කියන්නේ මොකද දුර බෙදෙනවා කාලේ එහෙම නැත්නම් මොකද එන්නේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාව තොරණේ කියලා කියන්නේ මොකද ප්‍රවේග බෙදෙනවා කාලේ ඕනම දෙයක ශීඝ්‍රතාවක් අපි හොයන්නේ කොහොමද කාලෙන් බෙදලා ඒක අපි තේරන භාෂාවෙන් නිකන් පොස් විදිහට කියන්නේ මොකද ඒකක කාලයකදී ඒ කියන්නේ අපි සලකනවා මොකද්ද එක්තරා කාල ප්‍රාන්තරයක් එහෙනම් කොල්ලනේ අපි දැන් හිතන්නකෝ අර පොඩි එකා අඬන ශීඝ්‍රතාව හොයන්න කිව්වා කියලා. එතකොට අර මොකද කරන් දෙන්නේ? සලකන කාල ප්‍රාන්තරේ අපි පැයක් කියලා පැයකට ඌ කොච්චර වාර ගාන ඇඬුවද කියන එක. ඒකට අපි කියනවා මොකද්ද? අඬන ශීඝ්‍රතාව කියලා. දැන් මොකද වෙන්නේ? ඔයාට කියනවා අඬන වාර ගානෙන් කියන්නේ නැතුව වෙන විදිහකට කියන්නේ කියලා මේක. හරිද? මූ අඬන ප්‍රමාණයල ශීඝ්‍රතාවෙට මිනුමක් ගන්නලු මූ අඬන වාර ගාන නැතුව. මොකද මෙහෙම හිතන්නකෝ මූ අඬන වාරයක් පාසා හොටු පෙරාගෙන කඳුළු පෙරාගෙන ඉන්නේ ඔයා මූ අඬන වාරයක් ගානේ කාල ප්‍රාන්තරේ මොකද කරන්නේ අර වැටෙන කඳුළු ටික එකතු කරනවා එහෙනම් මොකද වෙන්නේ ඔයාට පුළුවන් සලකන කාල ප්‍රාන්තරයකට කොච්චර කඳුළු ප්‍රමාණයක් එකතු වුණාද කියලා කියන්න එහෙනම් මොකදලා තියෙන්නේ ඒ සලකන කාලව පිනු පෑක් කිය පෑයකට කඳුළු ගොඩක් එකතුලා තිබ්බ ඌ වැඩි ශීඝ්‍රතාවයෙන් අඬලා පෑයකට කඳුළු චුට්ටක් එදලා තිබ්බ ඌ අඩු ශීඝ්‍රතාවයෙන් අඬලා තියෙන්නේ අන්න මිනුමක් ගන්න පුළුවන් නේද ඒ කියන්නේ ශීඝ්‍රතාවේ කෙලින් යන්නේ නැතුව ඌගේ අඬන ශීඝ්‍රතාවයේ ඇඬීම ගන්න නැතුව වෙනත් බාහිර ලක්ෂණයක් අපිට සලකන්න පුළුවන් ඒ වගේම තමයි කොල්ලනේ අපිට තාම මේ ලෝකේ කිසිම උපක්‍රමයක් නැහැ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන එක මයින්න කොච්චර වේගේ ප්‍රතික්‍රියක ප්‍රතිඵලයට යනවද කියලා හොයන්න නිකන් අර කූරක් ගහලා pH මීටරයක් ගහලා pH හොයන වගේයක් කරන්න නැහැ හරිද දැන් කල්පනා කරපන් මොකද්ද අය කූරේ pH කතා ඒ කතාව බලලා දැනන්නේ කැම්පස් අවුන් දැනගන්න පුළුවන් හරිද නිකන් හිතන්න උතෝමීටර් උෂ්ණත්වමානයක් ඔබලා උෂ්ණත්වය හොයා ගන්නවා වගේ අර කොහෙද වයර් වෙනවනේ හරිද එතන මොකද උෂ්ණත්වමානයක් ඔබලා උෂ්ණත්වය හොයා ගන්නවා වගේ ප්‍රතික්‍රියාවක් වෙනතනට කූරක් ඔබලා මෙච්චර වේගෙන් ශීඝ්‍රතාවක් කියලා අපිට හොයා ගන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපිට මොකද කරන්න වෙන්නේ ඒකට අපි බලනවා මොකද කොල්ලනේ මොකක් හරි සිද්ධ වෙන ලක්ෂණයක් බලනවා අපි හිතන්නකෝ මෙන්න මේ වගේ සීන් එකක් ඔයා හිතන්න දෙකයි ඒ ගෑස් මේක අනිවාර්යෙන් ෆිසිකල් පාඩමක් අවස්ථාව දෙයියෝ අත්‍ය අවශ්‍යයි හරිද අවාසනාවකට මේ පාඩමින් මට පෙන්නන්න විදිහක් නැහැ අවස්ථාව දෙමින් වැදගත්කම ඉගෙන ගන්න KPKC වලදී හරිද ඒකෙනි උඹලට දැන් මේ අන්තිම දවස් කියලා දෙන්න නැහැ නේ බා ක්ලාස් එකේදී කියලා දෙනවා හරිද කොළනේ අවස්ථාව දෙමීම අත්‍යවශ්‍යයි ඈ ඒක මතක තියාගන්න නැත්නම් ලකුණු භාගයක්ම නැහැ දෙකයි ඒ දෙන B ගෑස් වලින් හැදෙන හිතන්නකෝ 3ක් C ගෑස් කියන එක මේ මගේ නිකන් ආතල් ප්‍රතික්‍රියාව කොළනේ මොකද වෙන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඒවල සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වෙනවා මොකද උන්දෙන ප්‍රතික්‍රියා කළ C හදන එක නෙවෙන්නේ ඒවල සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වෙනවා ඒ වගේම C සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි වෙනවා C හැදෙන නිසා මුන්දෙන ප්‍රතික්‍රියා කළ වැය වෙනවා මූ හැදෙනවා එහෙනම් මුන්දෙනක සාන්ද්‍රණය අඩු වෙනවා මුගේ සාන්ද්‍රණය වැඩි වෙනවා අපිට මේක ගන්න පුළුවන් නේද මුගේ සාන්ද්‍රණ අඩු වීම සහ මුගේ සාන්ද්‍රණ වැඩි වීම කියන එක ලක්ෂණ ගන්න පුළුවන් නේද ඔව් පුළුවන් බා මේකත් හරියට මොකක් වගේද අර පොඩි එකා අඬන වාර ගන්න වලට උගේ කඳුළු එකතු කරා වගේ සීන් එකක් ලස්සන දෙන්නානේ දැන් එහෙනම් මොකද වෙන්නේ මට කියන්න පුළුවන් අපි සලකන කාල ප්‍රාන්තරයකදී කොච්චර ඒ වලින් සාන්ද්‍රණ වෙනසක් වුණාද කොච්චර සාන්ද්‍රණ අඩු වීමක් වුණාද එහෙම නැත්නම් B පැත්තෙන් කිව්වොත් සලකන කාල ප්‍රාන්තරයකදී B වල සාන්ද්‍රණය කොච්චරක් අඩු වුණාද සලකන කාල ප්‍රාන්තරයකදී C වල සාන්ද්‍රණය කොච්චරක් වැඩි වුණාද කියලා අඩුවීම වැඩිවීම අඩුවීමක් හෝ වැඩිවීමක් නෙමන් කියලා දෙන සාන්ද්‍රණයක් නෙවෙයි එහෙනම් අපි පොදුවේ ඔකට කියනවා සලකන කාල ප්‍රාන්තරයකදී හරිද සලකන කාල ප්‍රාන්තරයකදී සිද් වූ අඩුවීම වැඩිවීම කියන පොදුවේ කියනවා සිද් වූ සාන්ද්‍රණ වෙනස කියලා සාන්ද්‍රණ වෙනස කියලා. එහෙනම් කොල්ලනේ ඕනෑම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල හෝ ප්‍රතිඵලවල සිදුවන සාන්ද්‍රණ වෙනස. එහෙම නැත්නම් තව විදිහට කිව්වොත්
ඒකක කාලයකදී ඕනෑම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක හෝ ප්‍රතිපලන සිදුවන සාන්ද්‍රණ වෙනසක තමයි අපට අවුනේ අපි කියන්නේ මොකද්ද මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කියලා අපිට ගන්න පුළුවන් එහෙනම් අපි ගත්තොත් එයා මේක ඒකක වලින් දැම්මොත් නිකන් අ යුනිට්ස්ෙන් දාතු මොකද වෙන්නේ සාන්ද්‍රණය වෙනසක් වුණත් සාන්ද්‍රණය නේද බා එහෙනම් c ඩෙල්ටා බෙදීම t කියලා දාගන්නේ සාන්ද්‍රණ ලේඛකේ මොකද්ද අපි මේක සලකන්නේ මෝල් dm ඍණ තුන මෙතන තප්පර වලින් එහෙනම් හැම වෙලේම සාන්ද්‍රණයේ ඒකක වෙන්නේ මොනවද හැමතැන මේ පාඩමඩ පෙළ වලින් මේ ශීඝ්‍රතාවවත් මොන මගුලකින් හෙව්වත් බං හැම වෙලේම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ ඒකකේ මොකද්ද මේ වෙහෙන වැදගත් කරුණු කියන්නේ ඕනම තැනක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව මොකක් හරි එක ශීඝ්‍රතාවයක ඒකකේ මොකද්ද මෝල් dm ඍණ තුන s ඍණ එක මේක තමයි හැම වෙලේම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ ඒකකේ වෙන්නේ පට්ට ලසන තේරෙන බක් කතාව මෙතෙක් දුරට දැන් චුට්ට චුට්ට අපි පාඩමෙන් හැමිට ඇතුල් වෙමු හා දැන් මෙහෙම හිතන්නකෝ මෙතනදී ඔයාට මේ සාන්ද්‍රණ වෙනසක්ම ගන්න ඕනිද මෙහෙමයි බා මේක සම්මතය හරිද සම්මතයද ඕක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක හෝ ප්‍රතිපලල සිදුවන සාන්ද්‍රණ වෙනස තමයි අපි සලකන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට අදාළව ඒක අපි සම්මතයක් ඔයා හිතනෝ මෙහෙම සීන් එක මේකෙදි සී ගෑස් එක පිට වෙනවනේ හරිද සී ගෑස් එක පිට වෙනවා එහෙනම් වායු පිට වෙන ප්‍රතික්‍රියාවක් නම් අපිට පුළුවන් නේද ඒකක කාලයකදී පිට වෙන වායු පරිමාව එකතු කරගන්න එහෙනම් වැඩි වායු පරිමාවක් එකතු වුණොත් ශීඝ්‍රතාවය වැඩි අඩු වායු පරිමාවක් එකතු වුණොත් ශීඝ්‍රතාවය අඩුයි එහෙනම් මොකද වෙන්නේ අපිට සාන්ද්‍රණ වෙනස වෙනකොට MC කිව්වත් තිබ්බ ශීඝ්‍රතාවයේ මැනීම සඳහා භාවිත කළ හැකි සාන්ද්‍රණ පමණි වගේ එකක් තිබ්බ වැරදි බා අපිට ඕන නම් පුළුවන් මොකද්ද වායු පිට වෙන ප්‍රතික්‍රියාවක් නම් පිට වූ වායු පරිමාව ගන්න පුළුවන් පිට වූ වායු පරිමාව හරිද එතකොට කොළනේ මොකද වෙන්නේ සලකන්නේ කොහමද අපි සලකන කාල ප්‍රාන්තරයේදී පිට වූ වායු පරිමාව එතකොට දැන් ආය හන්න එපා අයියේ එතනටත් මෝල් ඩිවිෂන් එකේ යකෝ මේක සම්මතය හරිද මේ සම්මතේ වායු පරිමාව ගත්තොත් මෝල් ඩීඑම් ඍණ තුනක් දාන්න බෑනේ මං තේරෙනවනේ එතකොට ඒ අදාළ යුනිට් වලින් එක දාගන්න හරිද මම මේ සම්මතය කියන්නේ නැත්තම් මං දන්න ඊළඟ ගොබ්බ ප්‍රශ්නේ අහන්නේ අයියේ පිට වූ වායු පරිමාව ගත්තත් අරකට දානවා නෑ නෑ බං සම්මතය මේක මේකට අදාළ යුනිට්ස් දාගන්න ඔන්න වැඩේ. එතකොට මොකද වෙන්නේ? ඔය වායු වේ. ඔය සමහර ප්‍රතික්‍රියා තිනවා බං. ඌ මේ අවක්ෂේප හැදෙනවා තියෙන්නේ. හරිද? ඔය බේරියම් සල්ෆේට් වගේ අවක්ෂේප හැදෙනවා තියෙනවා. ඒතර අපිට පුළුවන් නේද අවක්ෂේපේ උසමයි ඉන්න. නැත්නම් අවක්ෂේපේ බරමයි ඉන්න. අන්න එහෙම කරන්න පුළුවන් නේද? එහෙනම් අපි සලකන කාල ප්‍රාන්තරයකදී අවක්ෂේපේ උස වැඩිවීම. එහෙම නැත්නම් අවක්ෂේපේ බර වැඩිවීම. එහෙනම් රවමකම් මයින් බලමු මොකද්ද? අවක්ෂේපයක් සෑදෙනවා නම් අවක්ෂේපයක් සෑදෙනවා නම් ඒක එක්ක උසමයි ඉන්න පුළුවන් නැත්නම් බරමයි ඉන්න පුළුවන්. ඒ ලෙවල් මට්ටමේ දෙනම් කවදාවත් ජීවිතේරුම් මේක කිය අහන්නේ නමුත් සාමාන්‍යයෙන් අපි කරනවා වර්ණ තීව්‍රතාවයලුත් මයින්නෝ හරිද සමහර රියැක්ෂන් දෙද්දි මම පට්ට ලස්සන පාටවල් වෙනවා හරිද සමහර රියැක්ෂන් දි හෙන ලස්සන පාටක් තිබුණා නැති වෙලා යනවා එතකොට ඒ තින අර කල ඉන්ටෙන්සිටි එක තමයි වර්ණ තීව්‍රතාවය සිදු වෙච්ච වෙනස වලුණත් අපිට මයින්න පුළුවන් එහෙනම් මොකද මේ කෙල් මට්ටමේ කියන්නේ නැහැ නිකන් බල දැනුමට කිව්වේ එතකොට මොකද කොල්ලනේ වෙන්නේ වර්ණ තීව්‍රතාවයේ වෙනසක් වුණත් අපිට සලකන්න පුළුවන් ඔන්න මෙයාට අපි පොදුවේ කියනවා විපර්යාස කියලා අපි කියනවා විපර්යාස කියලා අපි කියනවා හරි කොහෙන්ද එතකොට මොකද වෙන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන් පොදුවේ ඕනෑ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් කොහමද විපර්යාස ප්‍රමාණය බෙදීම කාලය කියලා එතකොට අපි මෙතනදි සලකන ප්‍රධානම මේන්ම සිරාම විපර්යාසය මොකද්ද පැටවුනේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය මේක තමයි සම්මතය බං හොඳේ ස්ටෑන්ඩඩ් එක ඕක තමයි පට්ට සුපිරිව තේන්නානේ හිමීට හිමීට කතා හදయ్యා. හරි බෝඩ් එකම ගන්න. හරි මං කියන්නේ දැන් මම මේකෙන් සම්පූර්ණ මේ එපිසෝඩ් එක බලාපොරොත්තු ලොකෝණු වලගේ බේසික්ස් ටික හදන්නේ කියලා හිමීට හිමීට හදාගෙන යා. දැන් ශීඝ්‍රතාව ගත්තොත් එහෙම ශීඝ්‍රතාවෙදි මම දන්නවා උඹලා පටලන් ඉන්නේ ඔක්කොම ජෑම් කරන් ඉන්නේ කොච්චරක ජෑම් කරන් ඉන්නේ කිව්වා උඹලට තේරෙන්නේ නැහැ ඒක ජෑම් වෙලා කියලා. හරිද? ඒක උප්පත්තියම ජෑම් වගේ වෙන්නේ. එහෙම නැහැ. හරිද? හිමීට මේවා තේරුම් ගමු. කොළනේ මං කිව්වා ඕනෑම එකක ශීඝ්‍රතාවය කියලා කියන්නේ මෙයා ඉන්නේ අපි ලියාගමු. ඕනෑම එකක ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ඩෙල්ටා c බෙදීම t කියන එක. ඒ කියන්නේ සිදු වූ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය කියන එක. එහෙනම් මම ගත්තා ගමු අපි ගමු වමනේ අපි දෙකොල්ලෝ ගමු. a වල සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය කියලා. එතකොට r සමානයි a වල සාන්ද්‍රණ වෙනස. එහෙනම් a ගෑස් වල සාන්ද්‍රණයේ වෙනස. ඔන්න ලියන විදිහ a ගෑස් වල කොටු වරණ කියන සාන්ද්‍රණය වෙනස කියන්නේ ඩෙල්ටා ඕක බෙදීම කාලය. පැටවුනේ මම මේ ලියලා තියෙන්නේ බං මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද මගේ පළවෙනි ප්‍රශ්නේ මම මේ ලියලා තියෙන්නේ a වල සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය කියලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද පෝස් කරලා කල්පනා කරපන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද මම බුරුටි ඉන්නෝ නෑ නේ බං උඹලා පෝස් කරලා කල්පනා කරා
හොඳට මතක තියාගන්න කොල්ලනේ කාගේ හරි සාන්ද්‍ර වෙනසක් බෙදීම කාලයක් කියලා ගත්තොත් ඒ ශීඝ්‍රතාවය වෙන්නේ උගේ ශීඝ්‍රතාව කියන එක. ඒ කියන්නේ මේනම් ප්‍රතික්‍රියාවනේ ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාව. එහෙනම් මේ අරන් දින ඒවල සාන්ද්‍ර වෙනස බෙදීම කාලය නම් මේ අරන් දින ඇත්තට මොකද? ඒ වැයවීමේ ශීඝ්‍රතාව. ඔන්න කතාව. එහෙනම් මම හෙලුවොත් තව r එකක් ගමු. r සමානයි b ගෑස් වල සාන්ද්‍රණයේ වෙනස ඕක බෙදීම කාලය. එහෙනම් මම මේ මොකද්ද කොල්ලනේ ලියලා තියෙන්නේ? b වැයවීමේ ශීඝ්‍රතාව. අර පැත්තෙන් ලිව්ව c ද r සමානයි c ගෑස් වල සාන්ද්‍රණයේ වෙනස ඕක බෙදීම කාලය. එතකොට මම මේ මොකද්ද ලියලා තියෙන්නේ? c නිපද වීමේ ශීඝ්‍රතාව. කොල්ලනේ බලන්න හැම වෙලේම කාටරි සාපේක්ෂව කියලා දෙන්නේ මේ A වැයවීමේ ශීඝ්‍රතාව B වැයවීමේ ශීඝ්‍රතාව C සෑදීමේ ශීඝ්‍රතාව. ඉතින් මේකම නෙමෙයි දප්ප ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ. නෑ නෑ බං ශීඝ්‍රතා ಜಾති දෙකයි. එකක් තමයි ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල පැත්තෙන් කියනවා. ප්‍රතික්‍රියක නම් වැයවීමේ ශීඝ්‍රතාව ප්‍රතිඵල නම් සෑදීමේ ශීඝ්‍රතාවක්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ බං වෙනම එකක්. හරිද? කොල්ලනේ දැන් අපි එහෙනම් පුරුදු වෙන්නේ කොහොමද? මේ එක් එක් ප්‍රතික්‍රියක වැයවීම හෝ ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාව කන්වර්ට් කරන්නේ කොහොමද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට? ඔන්න වැඩේ. දැන් මොකද වෙන්නේ? අපි මේව R1 R2 R3 කියලා ගමු. ඈ මේව මොකද ඒකේ ජීවිතර සමාන නැහැ බං ඔය කිනේක. ආ දැන් අපි පොදුවේ කන්වර්ට් කරන්න යන්නේ මොකද? A වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියන්න. B වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියන්න. C නිපදවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියන්න. ආ එහෙනම් මම මෙතන ලියා ගන්න. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කොල්ලනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. හා මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා කවුරු හරි වැය වෙන හෝ කවුරු හරි නිපද වෙන ශීඝ්‍රතාවක් තියෙනවනේ. ඒක ඒ අදාළ කෙනාගේ ස්ටොයිකියොමෙටික සංගුණකෙන් බෙදන්න. හරිද? මෙතන එක තියෙනවනේ. එතන තුන. ඒ අදාළ සංගුණකෙන් බෙදන්න. එතකොට කෙලින්ම අපිට ඒක කන්වර්ට් කරන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට. මොකද කොල්ලනේ මම දැන් කරන්න යන්නේ මුකෙක් හරි වැයවීමේ ශීඝ්‍රතාවක් හෝ මුකෙක් හරි සෑදීමේ ශීඝ්‍රතාවක් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය බවට පත් කරන්න යන්නේ. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පත් කරන්න යන්නේ. පැටවුනේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පත් කරන්න නම් කාගේ ශීඝ්‍රතාවක් ඔයා කරන්න ඕනේ මොකද්ද? එක් එක් වැය වෙන ශීඝ්‍රතාව හැදෙන ශීඝ්‍රතාව උගේ ස්ටොයිකියොමෙටික සංගුණකෙන් බෙදා ගනි. එතකොට කෙලින්ම එක කන්වර්ට් වෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව බවට. පට්ට ලස්සන තේරෙන. එහෙනම් මොකද වෙන්නේ? මං A-ගේ වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලියන්න. එහෙනම් කොහොමද අපි A-ගේ වැයවීමේ ශීඝ්‍රතාවය ලියන්නේ? A ගෑස් වල සාන්ද්‍රණයේ වෙනස ඕක බෙදීම කාලය. හා මේක බෙදා ගන්න ඕනේ කොහෙන්ද? යාගේ ස්ටොයිමිත සංගුණකෙන්. එහෙනම් 1 8 2කින් ගුණ කරගත්තා නම් හරි දෙකෙන් බෙදනවා කියන්නේ 1 8 2 ගුණ කරනවා කියන එකද බා? ඔන්න වැඩේ. එහෙනම් මොකද වෙන්නේ? A වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ලියාගත්තා. සුපිරියට තේරුණේ සමානයි. දැන් B වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට යන්න. පැටවුනේ B වැයවීමේ ශීඝ්‍රතාවය ලියන්න බලා B ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය ඒ ගුණ කරගන්න යයි ස්ටොයිමිත සංගුණක මෙතන එක තියෙනනි බං. එහෙනම් ගුණ කරගමු 1 8 1. ඔන්න අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පත් කරා. සමානයි C නිපදවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලියමු. C නිපදවීමේ ශීඝ්‍රතාවය ලියන්න බලුවන් C ගෑස් වල සාන්ද්‍රණයේ සිදු වූ වෙනස බෙදීම කාලය ගුණ කරගමු 1 8 කියනද 3ෙන් ගුණ කරගමු. ඔන්න පැටවුනේ අපිට පත් වුණා මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට. අධික සුපිරියට තේරෙනවා නේ බං? මුක්කට මැදුනේ කතාව මොකද්ද කියන්නේ කියලා. දැන් මම මේ අහනට තනියම උත්තර හිතන්න. මෙහෙම ප්‍රකාශනය දීලා දිනකොට මම ඔයාලගෙන් අහනවා, එහෙම නැත්නම් කියනවා, මේක කියනවා A වැයවීමේ ශීඝ්‍රතාව 0.44 මෝල් ඩියම් දුරු කියලා. කියනවා A වැයවීමේ ශීඝ්‍රතාව 0.44 මෝල් ඩීඑම් ඍණ 3 S ඍණ 1 කියලා. මට කියන්නේ මේ වැලියු එක දීලා තියෙන්නේ මෙන්න මේ වැලියු එක දීලා තියෙන්නේ ඒ වැයවීමේ ශීඝ්‍රතාවටනේ. මේ දෙදෙනේ ඒ වැයවීමේ ශීඝ්‍රතාව කියලා. මට කියන්නේ ඔය කියලා තියෙන්නේ මෙන්න මේ පත පැකට් එකද නේ ලොකු පැකට් එකද එහෙම නැත්නම් මෙන්න මේ පොඩි පැකට් එක ගැන විතරද කියලා තියෙන්නේ. කල්පනා කරන් පෝස්ට් කරලා හිතන්නේ A ද B ද ඔය කියලා තියෙන්නේ කියලා. මොකද්ද මගේ ප්‍රශ්නේ? A වැයවීමේ ශීඝ්‍රතාව 0.44 මෝල් ඩීම් දුර S ඍණ 1 නම් කියලා දීලා තියෙන දත්තයක්. එහෙනම් B නිපදවීමේ ශීඝ්‍රතාව ගැන අහනවා. හරිද? මේ දත්තයට අදාළ වෙන්නේ මේ මුළු පැකට් එකද නැත්නම් මේ රවුමක් ගහදින් පැකට් එකද කල්පනා කරන්න. මෙහෙම නෑනේ සිංහලෙන් හිතපන් හැම වෙලෙම. මම බර දැන් තියෙනවනේ සමීකරණේ හිතුවට කිසිම ලැබෙන ලබ්බක් නැහැ කියලා සිංහලෙන් හිතපන්. ඒතර තියෙනවා මේවා. මේ ලියන්නේ මොකද්ද?
ඒ වැයවීමේ ශීඝ්‍රතාව එයාගේ ස්තොයිමිර සංගුණ බෙදාගත්තම මේ පත පැකට් එකෙන් එන්නේ මොකක්ද අනේ මේ පත පැකට් එන්නේ මොකද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව බා මේ චූටි පැකට් එකෙන් එන්නේ මොකද ඒ වැයවීමේ ශීඝ්‍රතාව එහෙනම් මෙතන මොකද මේ කියන චූටි පැකට් එකෙන් එන්නේ මොකද B වැයවීමේ ශීඝ්‍රතාව මේ පත පැකට් එකෙන් එන්නේ මොකද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව මම හිතන්නේ ඔයාලට තේරුණා කියලා මේ චූටි පැකට් එකෙන් එන්නේ මොකද්ද C නිපදවීමේ ශීඝ්‍රතාව මේ පත පැකට් එකෙන් එන්නේ මොකද්ද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඒකයි මේ හැම වෙලෙම කියන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නිසා එකයි පත පැකට් සමාන කරලා තියෙන්නේ මේ බලපන් මෙතනදී අපි මොකද R1 R2 R3 දාගත්ත සමාන කරන්න බෑ එකිනෙකට වෙනස් ශීඝ්‍රතාව තුනක් නමුත් ස්ටොයිකියුමිතියෙන් බෙදලා ගත්තට පස්සේ ඒ තුන්දෙනා සාගයට සමාන කරලා ඇයි ඒ තුනෙන්ම දෙන්නේ එළියට මොනවාද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කියන එක බොක්කටම වැදුණේ බං කතාව පට්ට සුපිරිය දෙන්නනේ ඔන්න කොල්ලනේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සහ ප්‍රතික්‍රියක ඇලිරක් ප්‍රතිපල වල ශීඝ්‍රතාවය හදවතටම බෙදලා ගොඩ පට්ටදර හරි දැන් මට අර කලින් කියපු දේවල් වලදී ප්‍රතික්‍රියක හෝ ප්‍රතිපල වැයවන නිපදවන ශීඝ්‍රතාවයෙන් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව හරවන කොට කියන්නේ වැදගත්ම පොයින්ට් එක මම මේ කියන්නේ හරිද හොඳට shape එක හගමු අපි ගමු කලින් ගත්ත ප්‍රතික්‍රියාවම කොලනේ 2a ගෑස් වලින් හැදෙනවා b ගෑස් දන 3ක් c ගෑස් කියලා හැදෙනවා ඔන්න වැඩේ හරිද එතකොට මොකද වෙන්නේ මට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන එක ප්‍රතික්‍රියාවේ rate එක ලියන්න කිව්ව කොහොමද මම a වැයවන ශීඝ්‍රතාවය බෙදා ගන්නකෝ එයාගේ ස්ටොයිකියුමිතික සංගුණකේ b වැයවන ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් එයාගේ ස්ටොයිකියුමිතික සංගුණකෙන් බෙදලා c නිපදවන ශීඝ්‍රතාවය එයාගේ ස්ටොයිකියුමිතික සංගුණකෙන් බෙදලා හදා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නේද බා එහෙනම් අපි ලියගමු A ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය කියලා කියන්නේ A වැයවන ශීඝ්‍රතාව මේක එකයට දෙකෙන් බෙදා ගත්තම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි. ගොඩ. B ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය කියලා කියන්නේ B වැයවන ශීඝ්‍රතාව එයාගේ ස්ටොයිකියුමිතික සංගුණයෙන් බෙදා ගත්තම මොකද වෙන්නේ? ඒකේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමාන වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? C ගෑස් කියන කෙනාගේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය ඒකේ එයාගේ ස්ටොයිකියුමිතික සංගුණයෙන් බෙදා ගත්තම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමාන වෙනවා. පැටවුනේ අපි ඕනම එක වෙනසක් ගන්නේ කොහොමද බං ඕනම එක වෙනසක් ගන්නේ කොහොමද පසුවෙකින් පෙර එක අඩු කරලානේ පසුවෙකින් පෙර එක අඩු කරලා වෙනස කියලා කියන්නේ පසුවෙකින් පෙර එක අඩු කරලා එහෙනම් ඒවල ගත්තොත් අවසාන සාන්ද්‍රයට ආරම්භක සාන්ද්‍රණය කියන එක හරිද අඩු කිරීම ආරම්භ සාන්ද්‍රණය කොල්ලනේ මාර කේස් එකේ බ වෙන්නේ A උනත් B උනත් පොදුවේ ප්‍රතික්‍රියක මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙදි මොකද වෙන්නේ බං වැය වෙනවා වැය වෙනවා වැය වෙනවා කාලයත් එක්ක මොකද වෙන්නේ කියන්නේ යාගේ සාන්ද්‍රණ අඩුවීම කරලා ලක් වෙනවා වැය වෙනකොට අම්මට උඩු දැන් ඒවල සාන්ද්‍රණය ක්‍රමෙන් අඩු වෙලා යනකොට මොකද බං වෙන්නේ අවසාන සාන්ද්‍රණය අඩුයි ආරම්භක සාන්ද්‍රණයට වඩා එතකොට අඩුවකින් වැඩි අඩු කරොත් මොකද වෙන්නේ සාන්ද්‍රණ වෙනසට හම්බෙන්නේ මොන වැලියකද ඍණ වැලිය එක එතකොට දැන් ප්‍රතික්‍රියා පැත්තෙන් ගත්තම හැම වෙලෙම ප්‍රතික්‍රියක වැය වෙන ශීඝ්‍රතාවයන් වලට හම්බෙන්නේ පැටවුනේ අනිම වාරේ මොනවාද ඍණාගයක් හම්බෙන්නේ අනිම වාරේ ඍණාගය. ඇයි ඒ ප්‍රතික්‍රියක වැය වෙනවා? ඒ කියන්නේ අවසාන නැත්තම් අපි සලකන දෙවෙනි සාන්ද්‍රණය අඩුයි ආරම්භක සාන්ද්‍රණයට වඩා. එහෙනම් අවසානයේ ආරම්භය අඩු කරාම ඍණ උත්තරයක් හම්බෙන්නේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බං ඍණ උත්තරයක් දානවා කියන්නේ මොන කැත වැඩද කියහඟු? අනේ ලැජ්ජ නැති වැඩක් නේක. ඒතර අපි මොකද කරගන්නේ? ඕක ධන උත්තරයක් කරගන්න ඕනේ. එහෙනම් හැම වෙලේම ප්‍රතික්‍රියක වැයවීමකට සාපේක්ෂව හරිද? shape එකට දාගන්න. ප්‍රතික්‍රියක වැයවීමට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ යනවනම් අපි මොකද කරන්නේ ඉස්සරහට ඍණ ලකුණක් දාගන්නවා ඍණ ලකුණක් දාගන්නවා ඇයි ඒ හැම වෙලේම ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවයට හම්බෙන්නේ ඍණාගයක් ඒක තවත් ඍණයකින් ගුණ කරාම ධන උත්තරයක් ගන්න පුළුවන් හරිද මෙතන අමුතුවෙන් ආය ධන වලින් ගුණ කරන්න ඕන කියලා ලියන්න ඕනේ නැහැ හරි දැන්මත් ප්‍රශ්නයක් නැහැ මෙතන අනිම වාරෙන් ඍණ වලින් ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාව ගුණ කරන්න ඕනේ හේතුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඍණ වෙන විදියට නැති නිසා පට්ට සුපිර තියෙන ගොඩ හරි දැන් මොකද වෙන්නේ අපි ඔන්න දැන් මූලිකවම ප්‍රතික්‍රියාවක තියෙන ශීඝ්‍රතා ජාතික තේරුම් ගත්තා දැන් කොල්ලනේ මොකද වෙන්නේ අපි ප්‍රතික්‍රියා ජාතිත් තියෙනවනේ කීපයක් එකක් තමයි අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා නැත්නම් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා ඒ කියන්නේ තනි දිශාවර්තර සිද්ධ වෙන අනිත් දෙපැත්තරම සිද්ධ වෙනවා තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි දැන් බලමු මොනවද මේ අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා කියන්නේ සහ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා කියන්නේ කියලා කොල්ලනේ මෙහෙමයි ඉස්සෙල්ලා බලමුකෝ අප්‍රතිවර්තී මම හිතන හොඳ ලියන නැති කියලා අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා කැම්පස් ගියාට පස්සේ මම මට සිංහල නැද්ද ඉංග්‍රීසි බැහැ හරියට ඒකම බැරණු විතරයි උනේ මොකද වෙන්නේ අප්‍රතිවර්තී නැත්නම් අප්‍රතිවර්තී නැත්නම් එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියා ඕක අපි උළුවට දාගන්නේ කොහොමද මෙන්න මේ තනි ඊතලයක් තියෙනවා අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා කියන්නේ අපි උදාහරණ අපි කලින් උදාහරණ ගමුකෝ
දෙකයි ඒ ගෑස් දන බී ගෑස් වලින් හැදෙනවා කොල්ලනේ තුනක් සී ගෑස් කියන එක ඔන්න ඔය වගේ ඒවා මේ අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා වල විශේෂත්වයක් තියෙනවා එතනකොත් විශේෂයෙන් කතා කරන පොයින්ට් කීපයක් තියෙනවා පළවෙනි පොයින්ට් එක තමයි මේ අප්‍රතිවර්තී ප්‍රතික්‍රියාවන් කොයි වෙලාවක හරි සිද්ධ වෙලා ඉවර වෙනවා හරිද කොයි වෙලාවක හරි සිද්ධ වෙලා ඉවර වෙනවා හරිද ඇයි ඉවර වෙනවා කියලා කියන්නේ මේකෙදි මොකද වෙන්නේ A B ක්‍රියා කර කර ක්‍රියා කර කර ක්‍රියා කර කර C ව හදනකොට යම් මොහොතකදී මොකද පැටවුනේ වෙන්නේ මේ ප්‍රතික්‍රියක වලින් හැමෝගෙම හෝ එකෙක්ගේ සාන්ද්‍රණය බිඳුවකට එනවා ඒ කියන්නේ ආ ප්‍රතික්‍රියා මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියා කරලා ඉවත් වෙලා යනවා ඔන්න කතාව තේරෙනවා මොකද මම මේ කියන්නේ අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට මම කියන තර්කය කොයිම වෙලේක හරි ඒ ප්‍රතික්‍රියාව නවතිනවා කියලා හරිද ඇයි එහෙම කියන්නේ ඒ බී දෙන්න ක්‍රියා කළා ක්‍රියා කර කර සී හදනකොට අනිවාර්යෙන් බං එක්ක මුන් දෙන්නම නැත්නම් මුන් දෙනකින් එකෙක්ගේ සාන්ද්‍රණේ බිඳුවක් වෙනවා ඒ කියන්නේ ප්‍රතික්‍රියා කළා ඉවර වෙලා යනවා බං එහෙනම් මොකද වෙන්නේ එකෙක් ඉවරුණා කියලා කියන්නේ රියැක්ෂන් එක සම්පූර්ණ කරගන්න බෑ එහෙනම් මොකද වෙන්නේ ප්‍රතික්‍රියාව නවතිනවා පටලසන් දෙනවා එහෙනම් මම මෙහෙම වාක්‍ය කිව්වොත් ඕනෑම අප්‍රතිවර්තී ප්‍රතික්‍රියාවක් යම් මොහොතකදී නවති හරියට හරි එම මොහොතේදී ප්‍රතික්‍රියාව නවතින විට ඊළඟ වාක්‍යය එම මොහොතේදී ප්‍රතික්‍රියාව නවතින විට ආරම්භක ප්‍රතික්‍රියා සියල්ලේම සාන්ද්‍රණ ශුන්‍ය වේ. ඒක වැරදීනේ වෙන්න පුළුවන්. හරිද? බිය හැක කිව්වොත් වැඩේ හරි. අනිවාර්යෙන් මේ වගේ කිව්වොත් එහෙම වෙන්න ඕනේ නැහැ. එක්කෝ එකෙක් ඉවරුණත් එකයි දෙන්නම ඉවරුණත් එකයි කොහොම ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. හොඳේ එහෙනම් මතක තියාගන්න අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා ඉවර වෙන තැනේදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණ දෙපැත්තෙම ප්‍රතික්‍රියක සියල්ලේම සාන්ද්‍රණ බිඳුව වෙන්න ඕනේ නැහැ. උනත් ප්‍රශ්නෙකුත් නැහැ. දෙකෙන් එකක් උනත් ප්‍රශ්නයක් නැත. පට්ට ලස්සන තියෙනවා බා. ගොඩ. ඔන්න අප්‍රතිවර්තී ප්‍රතික්‍රියා සීන් එක. එතකොට මේකට ප්‍රස්ථාරයක් හෙවුවොත් එහෙම කාලයත් එක්ක මේකේ සාන්ද්‍රණ යන විදිය. CT ප්‍රස්ථාරයක් ගහගත්තොත් එහෙම මොකද වෙන්නේ? මේක මෙන්න මෙහෙම ගිහින් එක තැනකදී බං බිඳුවට එනවා. प्रतिक्रियावसान प्रतिक्रियापेक्ष प्रतिक्रियापेक्षा බින්දුවෙන් පටන් අරන් වැඩි වෙලා නියතගයකට එනවා. එයා නියතගයකට එන්නේ මෙන්න මෙතන ඉඳන් ඉස්සරහට. ඇයි ඒ මෙතන ඉහළ නියත වෙන්නේ බං? මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර සීයයි හැදෙන්නේ නැහැ. ඔන්න වැඩේ. කොහොම තමයි මෙයාගේ ප්‍රස්ථාර ටික තියෙන්නේ? ෂෝක් කර දෙන්නනේ. දැන් බලමු අපි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා ගැන. හරි. ඊළඟට මොකද්ද? ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා. දෙක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා. හරිද? මේ කොහොමද මතක තියෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා ගන්න දෙපැත්තටම සිද්ධ වෙන ඒවා. එහෙනම් දෙපැත්තටම සිද්ධ වෙනවා නම් මේක අපි මාක් කරන්නේ කොහොමද? මෙන්න මේ සලකුණින් තමයි මාක් කරන්නේ දෙපැත්තටම සිද්ධ වෙනවා කියලා. හරි. බලමුකෝ මෙහෙම සීන් එක. අපි තව අරගෙන සමතුලිතයක් සලකමු. මේකට කියමු සමතුලිත කියලා. හරිද? සමතුලිත කියලා අපි කියනවා. දැන් මේවා සමතුලිත වෙන වචනයක් අම මෙතනදී කියන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඊළඟ පාඩම. හොඳේ? අද කියලා දෙන්නේ නැහැ. එතන මොකද වෙන්නේ? 2A ගෑස් දන B ගෑස් කියන කෙනා සමතුලිත වෙන්නවා. තුනක් සී ගෑස් එක සමතුලිත වෙන්න. හරිද? කොළනේ මේ බලන්නකෝ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ දෙපැත්තෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා කියන්නේ මේකට අපි කියනවා ඉදිරි ක්‍රියාව කියලා. හරිද? ඉදිරි ක්‍රියාවකට අපි කියනවා forward reaction. මේ ක්‍රියාවට මේ පැත්තට අපි කියනවා ආපසු ක්‍රියාව කියලා. හරිද? ආපසු ක්‍රියාව backward reaction කියලා අපි කියනවා. එතකොට මොකද වෙන්නේ? අපි දැන් ඉදිරි ක්‍රියාව සලකමු. ඉදිරි ක්‍රියාව සලකනකොට ඉදිරි ක්‍රියාවට සාපේක්ෂව ප්‍රතික්‍රියක වෙන්නේ කවුද? A සහ B. ඉදිරි ක්‍රියාවට සාපේක්ෂව ප්‍රතිඵල වෙන්නේ කවුද? C. ආපසු ක්‍රියාව සලකමු. ඒ කියන්නේ වමෙන් දකුණට, sorry, දකුණෙන් වමට එන ඒවා ටික. එතන මොකද වෙන්නේ? ආපසු ක්‍රියාවට සාපේක්ෂව ප්‍රතික්‍රියක වෙන්නේ කවුද? C. ආපසු ක්‍රියාවට සාපේක්ෂව ප්‍රතිඵල වෙන්නේ කවුද? B සහ A කියන කට්ටිය. ඔන්න එහෙම ඉදිරියට තේරුම් ගමු. පැටවුනේ මොකද වෙන්නේ? මේව ගැන කතා කරන්න ගියා මේ දිපැත්තටම ඊතලේ දාලා තිනවා කියලා කියන්නේ. ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හදනවට අමතරව ප්‍රතිඵල වෙලා නැවත ප්‍රතික්‍රියක හදන්නත් මේ ප්‍රතික්‍රියාව වැඩේ කරලා දෙනවා. හරිද? බලන්න මේක දෙපැත්තටම ඊතල අදහස මොකද්ද කියලා. AB ක්‍රියා කළා C හදනවා වගේම C වැය වෙලා නැවත AB හදනවා කියන එක. එහෙනම් මගේ පළවෙනි පොයින්ට් එක කවදා හෝ මේ ප්‍රතික්‍රියාව නවතීද? හරිද? කොයි වෙලේ හරි නවතීද? නෑනේ බා.
තියරිටිකල් නවත් ඉන්න බෑ හරි දැන් කියන්න එපා අනේ අයියේ අපේ සර් කිව්වා බුදුහාමුදුරුවෝ කිව්වා සියලු දේ අනිත්‍යයි කොහෙද නවතිනවා කියලා ඒ පැහිච්චකම් මේවට ගාව ගන්න එපා බං ඒ අනිත්‍යතාව මේකට වඩා නෑ හොඳේ තියරිටිකල් ගත්තොත් වෙනත් බාහිර සාධක කිසිවක් වෙනස් නොවි තිබ්බොත් උෂ්ණත්වයේ පීඩණය වගේ දේවල් වෙනස් නොවි තිබ්බොත් මේක සදාකාලික සිද්ධන සමතුලිතය හරිද එතකොට අනිවාර්යෙන් උෂ්ණත්වය වෙනස් වෙනවා පීඩන වෙනස් වෙනවා එතනින් ගියාම හැම දෙයක් වෙනස් වෙනවා බං වටේ පිටේ තියෙනවා එහෙනම් අනිවාර්යෙන් කවදාරි මේක නවතිනවා තියරිටිකලි හරිද තියරිටිකලි ගත්තොත් මේ වගේ ප්‍රතික්‍රියා සමතුලිත කවදාවත් නවතින්න බෑ ඒකට හේතුව ප්‍රතික්‍රියක වැයවි ප්‍රතිඵල හදන අතර ප්‍රතිඵලෙන් නැවත ප්‍රතික්‍රියක සෑදීම සිදු කරන නිසා ආයෙත් කියන්නේ ගුන් කතා කියන්න එපා සියලු දේ අනිත්‍යයි නේ අයියේ කවදාවත් මේ මෙව නවතින්නේ නෑ නේ යෝ මේ පිස්සුනා කියන දෙපෑ මොකද වෙන්නේ කොල්ලනේ තියරිටිකලි හරිද සී මොකද සයිද්ධාන්තිකව මේව කවදාවත් නවතින දේවල් නෙවෙයි ඔන්න පට්ටලසන් තේරෙනවා එතකොට මේකට අපි සීග්‍රතා කාල ප්‍රස්තාරයක් ගහගමු මේ වගේ සාන්දර්ණ කාල ප්‍රස්තාරම් දින පුරුදු කරන්න බං KP කේස් වල දෙන නිසා මෙතනදි මම කතා කරන්න යන්නේ අකුරක්වත් නෑ කොල්ලනේ මොකද වෙන්නේ මේ ඉදිරි ක්‍රියාවට සාපේක්ෂව ගත්තොත් ඉදිරි ක්‍රියාව මොකදනේ ෂේප් එකේ අඩු වෙලා යනවා දැන් ආපසු ක්‍රියාව මොකදනේ වැඩි වෙලා ගිහිල්ලා මෙන්න මෙතනදි සමතුලිතතාවයට එළඹෙනවා මේ ඇඳලා තියෙන්නේ ඉදිරි ක්‍රියාවට මේ ඇඳලා තියෙන මොකාටද ආපසු ක්‍රියාවට එතකොට කොල්ලනේ මොකද වෙන්නේ මෙන්න මේක තමයි මේක සමතුලිතයට එළඹෙන මොහොත හොඳේ එතකොට මේ සීග්‍රතාවය තමයි මොකද මෙන්න මෙතන RE කියලා දාගත්තත් රේට් ඉක්විලිබ්‍රියම් ඉක්විලිබ්‍රියම් රේට් කියන එක ඉක්විලිබ්‍රියම් කියන්නේ සමතුලිතය සමතුලිත සීග්‍රතාවය තමයි මෙතනදී අපිට හම්බෙන්නේ ඔන්න පට්ට ලස්සන කතාව තේරුණා හරිද එතකොට මේ ප්‍රස්තාර ඩිවලොප් කරන්නේ කොහොමද කියන එක ඔයාලට ඩබල් එකේ වීඩියෝෙන් පස්සේ තේරෙනවා හරිද ඇයි මේ ඉදිරි ක්‍රියාවේ සීග්‍රතාවය වැඩි වෙලා යන්නේ ඇයි ආපසු ක්‍රියාවේ සීග්‍රතාවය වැඩි වෙලා යන්නේ කොහොම කියන එක තේරෙනවා අද එකෙන් එකේ වීඩියෝ පස්සේ මම ආයෙක පෙළගෙන කියලා දීලා ආයෙත් උත්තර මේක මතක් කරන්න ඈ කොහොමද ඒක වෙන්නේ කියලා දැන් කියන්නේ කොහොමද ඔක්කොම ජෑම් වෙනවනේ හැමීට හැමීට අපි තේරුම් ගන්න අයියා හරි හරි දැන් කොල්ලනේ මොකද දැන් දාබම් මේක දැන් චාලක රසනේ ආතල් පැත්තට දැන් ඔන්න චුට්ට චුට්ට එන්න හදන්න දැන් බේසික්ස් ටික අපි හදාගත්තා හරිද කොල්ලනේ ඊළඟ බලන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔක්කොඩම කලින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් ප්‍රතික්‍රියක අණු සැපිරිය යුතු සුදුසුකම් මොනවද කියලා හරිද ඔය තුනක් තියෙන අපි මෙහෙම කතාවට බහිමු මෙහෙම හිතන්නකෝ මම මේක මේ අණුක මට්ටමින් කතාව කියලා පාඩම් කරවන්න නැතුව බලන්න මරණ තුරාට මතක හිටින්ද මම මේ කතාව මෙහෙම කියන්න හරිද දැන් ඔයාලා මවා ගන්නකෝ හින්දි ෆිල්ම් එක හරිද හින්දි ෆිල්ම් මවා ගන්නකෝ हिंदी फिल्म එක මොකද බං වෙන්නේ දැන් ඔන්න නළුවැනිලිය එනවා හරි දැන් මොකද වෙන්නේ हिंदी फिल्म එක දැන් ඔන්න නළුවැනා මේ පැත්තෙන් උන් ෆෝන් එක බෝබෝ වගේ එනවා මේ නළුවැ දැන් හිතනු මේ ෂාරුක් ඛාන් කියනෙල්ල හරි ෂාරුක් ඛාන් මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් දීපිකා පදිකොන් වගේ එනවා හරිද දීපිකේ දාගමු දීපිකා පදිකොන් කියන එක මොකද වෙන්නේ ඔන්න ඔය පැත්තෙන් එනවා හින්දි ෆිල්ම් මාගන්නේ මොකද ඉන්නේ ඉස්සෙල්ලම දෙන්න එනවා අර උන් ෆෝන් එක බෝබෝ වගේ එනවා අර කීටින් වට පිට බල බල එනවා ඊට පස්සේ දෙන්න ඔන්න උරේසු උරේස හැප්පෙනවා හරිද හැප්පිලා මොකද වෙන්නේ අරකි කැරකිලා වැටෙනවා शाहरुख खान मुखद अलग अलग अम्मर से मूंग बला मुखद सिंधु पटांग देना सेना मुखद उन्या प्रतिक्रिया उन्े मुखद उन्दे से ओकोट मकाली मुखद मुखद उन्दे हेपुना ऐना मुखद केमेस्ट्री हम तो केमेस्ट्री सिरालोगे तेरू कदम हरी सर लाइव तेरूंगा इसल मुखद मुड़म उल्लो अणु हेपे नोनी එහෙනම් පළවෙනිම සැපරෙන් උන සුදුසුකම තමයි මොකද්ද අණු එකිනෙක ගැටිය යුතුයි අණු එකිනෙක එකිනෙක ගැටිය යුතුයි ගැටිය යුතුයි ඔන්න පළවෙනි සුදුසුකම මේක මෙහෙමනේ බා දැන් හැප්පෙන එක හරියට හැප්පෙන්න එපා දැන් අර කිගේ දැන් ශාරුක් ඛානල මේකේ දීපිකා පදිගොන උරේස රෝලස හැප්පෙන්නේ නැතුව එක පාට හෙන ගහන වගේ දඩාවන් ගාලා හැප්පිලා අරගේ කාණු උරක් පත බෑ වුණොත් එහෙම මොන ලවුද කීපන් වේදස ඒකේ වෙස්පිරිතාල අරන් යන්නේ නෝ හරිද ඒ නිසා මොකද හැප්පෙන එක හරියට හැප්පෙන අර මේ උරේස හැප්පිලා මෙහෙම කැරකිලා අල්ල ගන්න පුළුවන් විදිහෙම හැප්පෙන්න ඕනේ එතන මොකද ඉන්නේ අපි උඩ කියනවා උචිත දිශානතියකින් හැප්පෙන්න ඕනේ කියලා එක පාට දඩබඩාන් ගාලා හැප්පිලා අරගේ කාණු උර පත බෑවිලා ඉතින් ඉවරයි ඈ එතනින් හර මොන ලවුද බං එතකොට මොකද වෙන්නේ හැප්පෙන එක නිකන් හැප්පිලා බෑ බං උචිත දිශානතියකින් හැප්පෙන්න ඕනි උචිත දිශානතියකින් හැප්පෙන්න ඕනි එහෙනම් අපි මේ සලකන උදාහරණ උචිත දිශානතිය මොකද උරේසට උරේස හැප්පීම හරිද ඔන්න පටලසන කතාව තේරෙනවා දැන් මෙහෙමනේ උඹ හිතහංකෝ මං වගේ එකෙක් ගිහිල්ලා දැන් ශාරුක් ඛානේ මම විතරේ මම ඈ දැන් මේ උෂාන් ගුණසේකර ඉන්නේ හරිද මම යූජී කියලා දාගන්නම්කෝ දැන් මේ මම යන්නේ බා මම ගිහිල්ලා දීපිකා පදිගොන්ගේ හැප්පෙනවා හැප්පිලා ඒ මදර උරේසත් ගාන්ට හැප්පිලා කැරකිලා අල්ල ගන්නවා
උඹ හිතනවාද බං ඒකේ මාට සෙට් ඒලා ජීවිතේට නෑනේ බං මට සෙට් නෑ උඹලට සෙට් වෙන්නේ නෑ හරිද ඒක වෙනම කතාවක් ඒතර මොකද වෙන්නේ නිකන් ගිහිල්ලා හිතනකො සාමාන්‍ය ජීවිතේදී පට්ට කැත කොල්ලෙක් පට්ට ලස්සන කෑල්ලක ඇඟේ හැපිලා සෙට් වෙනවද බං නෑනේ ඒ වගේ තමයි අනිත් පැත්තට පට්ට කැත කෙල්ලෙක්ගේ හෙන් ලස්සන සල්ලිකාර කොල්ලෙක් හැපුණා ජීවිතේට සෙට් නෑ නෑ බං සෙට් වෙන්නේ නෑ ඒතර මොකද වෙන්නේ අඩුම තරමේ ඇවරේජ් උන් දෙන්නෙක්වත් හැප්පෙන්න ඕනේ තා පට්ට ලස්සන එක්කුයි ඇවරේජ් එකෙක්වත් හැප්පෙන්න ඕනි ඒක නේ බම් මෙතන ශාරුක් ඛාන් දීපිකා පදිකොණ ගත්තා මාව ගන්න තිබ්බනේ මේකෙන් ගහපන්න එහෙම වෙන්නේ නැත්තේ ඇයි බලන කාට තේරෙනවා මේ ප්‍රතිග්‍රහ වෙන්නේ නැහැයි කියලා හරිද එහෙනම් මොකද වෙන්නේ ප්‍රතික්‍රියක අණු වලටත් ඕක ඔහොමයි හරිද නිකන් මේ අල්ලපනල්ල ඉන්න නිකන් ගොබ්බ අණු දෙයක් හැප්පුණා කියලා ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැහැ බා හරිද හැප්පෙන්න නම් ඒ හැප්පෙන අණු වලට මුකක් හරි එකකට වඩා වැඩිපුර ශක්තියක් තියෙන්න ඕනේ සරලව කිව්වොත් තියන ලස්සන ඒවා වෙන්න ඕනේ ඕකට අපි කෙමිස්ට්‍රිලින් කියන්නේ කොහොමද මේ හැප්පෙන අණු වලට සක්‍රියන ශක්තියට වඩා හරිද සක්‍රියන ශක්තියට වඩා වඩා වැඩි ශක්තියක් තිබිය යුතුයි වැඩි ශක්තියක් තිබිය යුතුයි අනේ පැටවුනේ ඔය තුනම තෘප්ත කරන ගැටුම් වලට අපි කියනවා හැප්පිලා හරියට හැප්පිලා උචිත දිශාන තියෙන යුතුව හැප් sorry සක්‍රියන ශක්තියට වැඩි ශක්තියක් තියෙන අණු හැප්පෙනවා අපි කියනවා සපල ගැටුමක් කියලා සපල ගැටුමක් කියලා. ওই විදිහට මොකද වෙන්නේ? ශාරුක් ඛාන් ගිහ මේකකින් ගැහැපිලා කැරගෙන අල්ලගත්තා. මොකද වෙන්නේ? පිටිපස්සේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? පිටිපස්සෙන් මොනවාද? මල් දදා කට්ටිය පිටිපස්සේ සින්දුවක් කියනවා. ප්‍රතික්‍රියා සිද්ධ වුණා. වැඩේ ගොඩම. හරිද? අන්න සපල ගැටුමක් සිද්ධ වුණා. ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. එහෙනම් ඕනෑම සපල ගැටුමකට පස්සේ ප්‍රතික්‍රියාව පට්ටලසන සිද්ධ වෙනවා. ආයේ මැරෙන තුරාට මේක අමතකෙන්නේ නැහැ නේ බා. ඔක්කෙන් ගියන් මැරෙන තුරාට ආයේ අමතකෙන්නේ නැහැ. ඔන්න වැඩේ. එහෙනම් මොකද වෙන්නේ? වාගේ හවුවොත් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අණු සැපිරිය යුතු සුදුසුකම් මොනවද? හැප්පෙන්න ඕනි. හැප්පෙන එක හරියට හැප්පෙන්න ඕනි. නිකන් ගොබ්බ අණු දෙයක් හැප්පිලා බෑ. සක්‍රිය ශක්තිය වඩා වැඩි ශක්තිය තියෙන අණු දෙකක් හැප්පෙන්න ඕනි. අධික ලස්සන තේරුණා. වැඩේ ගොඩ. දැන් මෙතනදී මොකද වෙන්නේ කොල්ලනේ? වචන දෙකක් ඔයාලා තේරුම් ගන්න තියෙනවා. පළවෙනි වචන තමයි උචිත දිශානතිය කියන මොකද්ද කියන එක. හරිද මන් දන්නා උඹලව අහලා තිබ්බටින් තේරෙන තිකේ ප්‍රශ්නේ ඉතින් නේද සක්‍රිය ශක්තිය කියන්නේ මොකක්ද කියන එක ඔය වචන දෙකේ හිමිට තේරුම් ගමු හරිද මම බෝඩ් එකේ මහන් එන්න උචිත දිශානති කියන්නේ මොකක්ද තේරුම් ගමු ඊට පස්සේ සක්‍රිය ශක්තිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගමු හරි හරි දැන් හිතන්න මෙන්න මෙහෙම රියැක්ෂන් එකක් ඔයාලට තියෙනවා H2 ගෑස් එකයි I2 ගෑස් එකයි ප්‍රතික්‍රියා කරලා දෙකක් HI ගෑස් එක හැදෙනවා හිතන්නකෝ ඔන්න ඔය ප්‍රතික්‍රියාව එතන මොකද වෙන්නේ හයිඩ්‍රජන් අණු මෙන්න මෙහෙම එන්නත් පුළුවන් නේ ඔන්නෝ මෙන්න පුළුවන් මේකේ මොකද වෙන්නේ මෙන්න මේ වගේ සමානව තියෙන ඉලෙක්ට්‍රෝන වලා දෙකක් තියෙනවා H2 අණුවක් එනවා ඊට පස්සේ මේ ඉන්නේ දැන් ශාරුක් ඛාන් වගේ මේ පැත්තේ මොකද වෙන්නේ I2 අණුවක් තින්නවා එතන මොකද වෙන්නේ මේ කෙල්ල ඔන්න මෙහෙම එනවා මොකද වෙන්නේ මෙන්න හැප්පෙන්න පුළුවන් එක ආකාරයක් මේක හැප්පුණොත් මොකද වෙන්නේ බලමු ප්‍රතිඵල මොකද වෙන්නේ බලමු මේ දෙන හැප්පුණාම හැප්පුණාම කොල්ලනේ මේ දෙන ළඟට ඇවිල්ලා මේ හයිඩ්‍රජන් සහ මේ අයලට එකතු වෙලා හැදෙනවා එක HI එකක් ඉතිරි වෙනවා මොනවද මෙතනින් ඉතිරි වෙන H එකයි ඊට පස්සේ තව ඉතිරි වෙනවා මෙතනින් ඉතිරි වෙන I එකයි ඔන්න ඉතිරි වෙනේවා හරිද කොල්ලනේ මොකද වෙන්නේ දෙන්න නිකන් මූරණ මූණ සෙට් උනා මේ පළුවයි මේ පළුව එකතන HI හැදුවා මේ පළුව ඉතිරි වෙනවා මේ පළුව ඉතිරි වෙනවා ඔන්න හැප්පෙන්න පුළුවන් එක ආකාරයක් තව විදිහක් බලමු අපි මෙන්න කොල්ලනේ හයිඩ්‍රජන් දැන් H2 මොලිකියුල් එක මෙන්න මෙහෙම තියෙනවා හරිද හයිඩ්‍රජන් මොලිකියුල් එක මෙහෙම තියෙනවා මෙයා මෙහෙම එනවා මේ පැත්තෙන් අයිරින් මොලිකියුල් එකත් ඔහොම තියාගෙන ඉනවා හරිද මෙයා සමාන ඉලෙක්ට්‍රෝන වලා වෙන්න ඕනේ මොකද විදුලියෙන් තව වෙනසක් නැහැ නේ බං ඒක අනිවාර්යෙන් මේක සමානව බෙදින කියලා තියෙනවා නිර්ද්‍රව්‍ය අණු හරිද කොළනේ මොකද වෙන්නේ මෙයා ඊට පස්සේ මෙහෙට එනවා මෙයා මෙහෙන් එනවා එහෙනම් මොකද වෙන්නේ මේ පළුවයි එකතු වෙලා පැටවුනේ හැදෙනවා එක HI අණුවක් ආයි මොකද වෙන්නේ මේ පළුවයි එකතු වෙලා හැදෙනවා තව HI අණුවක් මොකද වෙන්නේ බලන්න කොයි ප්‍රතික්‍රියාව කොයි විදිහට හැප්පුණොත්ද හොඳ ඵලදායක හම්බෙලා තියෙන්නේ මේ විදිහට හැප්පුණොත් බං එක HI එකයි මේ විදිහට හැප්පුණොත් HI දෙකක් හම්බෙලා තියෙනවා එහෙනම් මොකද වඩා උචිත දිශාන තියෙන්නේ දෙවෙනි ක්‍රමේ HI දෙකක්ම හම්බෙලා තියෙනවා එහෙනම් උචිත දිශාන තියෙන්නේ මොකද්ද වැඩි ඵලදායක ලැබෙනසේ හැප්පෙන එක පට්ටසු පිළිදෙන නේ බං ඕකට තමයි අපි කියන්නේ උචිත දිශානතිය කියලා. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දෙවෙනි වාක්‍යෙ මොකද්ද? සක්‍රියන ශක්තිය කියන එක. බෝඩ් එකේ මහායෙන් ලස්සන කියලා දෙන්න. වැඩේ හරි. හරි. දැන් අපි බලමු මොකද්ද මේ සක්‍රියන ශක්තිය කියන්නේ කියලා. සක්‍රියන
ශක්තිය මේකට ඉංග්‍රීසියෙන් කියන අපි ඇක්ටිවේෂන් එනර්ජි කියලා. හරිද? ඇක්ටිවේෂන් එනර්ජි. හරිද? ඔන්න දා ඉංග්‍රීසියෙන් කියන්නේ. කොළලේ මෙහෙමයි. හරිද? දැන් වා හිතන්නකෝ. අර හයිඩ්‍රජන් හයිඩ්‍රජන් අණු දෙකම අපි නැත්නම් අපි AA කියලා දෙන්නෙක් ගමු අපි. A කියලා එක්කෙනෙකුයි B කියලා එක්කෙනෙකුයි හැප්පෙන්න යන්නේ. හරිද? ඊට පස්සේ ෆෝම් කරන්න යන්නේ AB කියන අණුව හදන්න යන්නේ. හරිද? කොළනේ මේ A කියන අණුව හෝ පරමාණු මොකක් හරි එකක් වම් පැත්තට එනකොට දකුණු පැත්තට එනකොට B කියන එක අපි ළඟට ළඟට එනකොට මොකද වෙන්නේ බං? මේ දෙන හැම ළඟට ළඟට එනකොට මම තව එක අවස්ථාවක් අඳින්න ඉන්න. මෙන්න ඉන්නවා A, මෙන්න ඉන්නවා B. ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? මෙයාලගේ ඉලෙක්ට්‍රෝන බල ලඟ වෙන ලඟ වෙන ලඟ වෙන ලඟ වෙන බං. මෙයාලගේ ඉලෙක්ට්‍රෝන ලඟ වෙන ලඟ වෙන ඉලෙක්ට්‍රෝන වලාවලා අතර හට ගන්නවා මොකද්ද? විකර්ෂණයක් හට ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන වලාවලා අතර විකර්ෂණයක් හට ගන්නවා. හරිද? විකර්ෂණයක් හට ගන්නවා. මෙන්න මේ විකර්ෂණේ හේතුවෙන් මොකද පැටවුනේ වෙන්නේ? මේ අණුවල චලිතය එන්නේ අඩාල වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? අනුගමන් කිරීම නවතිනවා. හරිද? අනුගමන් නවතිනවා. නවතිලා මොකද වෙන්නේ? ඔන්න දැන් මෙහෙම එනවා. මෙහෙම ගෙල්ලා ඔන්න හිමීටක පොග්ගලා හැපතර විසිකනවා විකර්ෂණ නිසා. වේගෙන් ඇවිල්ලා නවතිලා පොග්ගලා විසිකනවා. එතකොට මොකද වෙන්නේ? මේ අණුවලට මේ ඇති වෙන විකර්ෂණ බලය මැඩපවත්වාගෙන, හරිද? මෙහෙ වේගෙන් ඇවිල්ලා වෙලා විකර්ෂණ බලය මැඩපවත්වාගෙන හෙලගෙලා ටොග් ගාලා වදින්න නම් මේ අණුසතුව තියෙන්න ඕනි අවම ශක්තියක් තියෙනවා. මේ අණුසතුව තියෙන්න ඕනි අවම ශක්තියක් තියෙනවා. මෙන්න මේ අණුසතුව තියෙන අවම ශක්තියට අපි කියනවා කොල්ලනේ මොකද යාගේ සක්‍රියන ශක්තිය කියලා. හරිද? සක්‍රියන ශක්තිය කියලා. එහෙනම් මොකද උඹලා දැන් තේරු දෙන්න මට කියහන්කෝ සක්‍රිය ශක්තිය කියන්නේ හොඳ එකද නරක එකද? මෙච්චර කාලෙ තියෙන නරක දෙයක් කියලානේ ඇත්ත කිව්ව බුරු කියන දු ඇත්ත කිව්ව සක්‍රිය ශක්තිය කියලා කියන්නේ නරක දෙයක් කියලා හිතන් ඉදී. මේක පට්ට හොඳ දෙයක් බං. හරිද? සක්‍රිය ශක්තිය කියලා කියන්නේ මේ විකර්ෂණ බලය මැඩපවත්වාගෙන මේ අණු දෙක හපන්න නම් අණු සතුව තියෙන්නේ අවම ශක්තිය. ඒකට අපි කියනවා සක්‍රිය ශක්තිය කියලා. ඇත්තටම සක්‍රිය ශක්තිය කියලා කියන්නේ චාලක ශක්තියමයි. හොඳයි? ඒ ඊටමයි බම් මේ සක්‍රිය ශක්තියද කියන්නේ. අර මේක නිකන් සීමාකාරී අවස්ථාවලදී සීන් එකක්. මේ අණු යන්තම් මෙහෙම හප්පන්න නම් මුට තියෙන්නුනි අවම මිනිමම් චාලක ශක්තිය. අර විශේෂ නමක් කියනවා මොකද්ද? සක්‍රිය ශක්තිය කියලා. ඉතින් බම් අවම මිනිමම් අගයට වඩා වැඩිපුර ශක්තියක් තියෙනවා නම් වැඩිපුර චාලක ශක්තියක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඒ අණු වලට කිසි කේසෙ නැතුව හැප්පෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි අතනදි කිව්වේ තුන්වෙනි කන්ඩිෂන් එක මොකද්ද? සක්‍රිය ශක්තියට වඩා වැඩි ශක්තිය තියෙන අණු හැප්පෙන්න ඕනේ කියලා. එහෙනම් මිනිමම් එක තමයි සක්‍රිය ශක්තිය කියන්නේ. ඊට වඩා වැඩි ශක්තිය තියෙන උන්ට මොකද වෙන්නේ? අනිවාර්යෙන් හැප්පිලා හොඳට ප්‍රතික්‍රියා සිද්ධ කරගන්න පුළුවන්. අධික සුපිරියට තේරෙනවද බා? අප් කමෙන්ට් එකේ දාන්න පල්ලෙන් බොක්කෙම අදනේ තේරෙන්නේ සක්‍රිය ශක්තිය හොඳ දෙයක් කියලා. මෙච්චර කල් දැන් නරක දෙයක් කියලා නේ. හරිද? මම දන්නවා බා. මොකද මම ෆයිෂා හිතන් ඉදී ඕක තමයි මේකේ තියෙන බාධා වගේ. මම සමහර පොත්වල දැක තිනවා සමහර නෝට් වල සක්‍රිය ශක්තියේ බාධාවක් වෙයි නෑ බං. මේක තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න තියෙන උනේ අවම ශක්තිය වෙන්නේ. හොඳයි? ඔන්න පට්ට ලස්සන කතාව තේරුණා. ගොඩ. හරි. ඊළඟ මොකද කොල්ලනේ වෙන්නේ? දැන් අපි බලන්නුනේ දැන් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොහොම තේරුම් ගත්තා? දැන් එහෙනම් බලන්නේ මොකද? ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වෙනස් කරන්න පුළුවන් කාටද කියන එක. හරිද? ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය බලපාන සාධක ශීඝ්‍රතාවය මත බලපාන සාධක. හරිද? කොළනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මෙන්න මේ සාධක මත බලපානවා. පළවෙනි එක තමයි සාන්ද්‍රණය. හරිද? සාන්ද්‍රණය. දෙවෙනි තමයි උෂ්ණත්වය. හරිද? උෂ්ණත්වය. තුන්වෙනි එක තමයි මොකද කොළනේ ඝන ප්‍රතික්‍රියක නම් එයාලගේ භෞතික ස්වરૂපය නැත්තම් මොකද වෙන්නේ? භෞතික ස්වභාවය කියලා අපිට කියන්න පුළුවන්. හරිද? භෞතික ස්වභාවය. කොළනේ මේ ගණනක් විතරයි. ඈ ගණනක් විතරයි. ඊළඟ මොකද තව එකක් හිටියා උත්ප්‍රේරක. හරිද? උත්ප්‍රේරක වායු තියෙන ප්‍රතික්‍රියාවක් නම් පීඩණය වගේ ගන්නත් පුළුවන්. හරිද? තව කරන්ට් එක පාවිච්චි කරනවා නම් ධාරාව වගේ වුණත් මේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කියන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ ෆැක්ටර්ස් වල තමයි මොකද වෙන්නේ? මෙයාලගේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කියන එක දාපවතින්නේ. මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම කොළනේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කට්ටියන කතා කරන්න ඕනේ. සාන්ද්‍රණයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ? උෂ්ණත්වයත් එක්ක කොහොමද? භෞතික ස්වභාවයත් එක්ක සහ උත්ප්‍රේරකත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවේ වෙනස් වෙන්නේ කියලා. කොල්ලනේ අපිට ක්‍රයිටීරියා එකක් දීලා දෙනවා මං. ක්‍රයිටීරියා සිංගලින් කියන්නේ මොකද්ද? ක්‍රියා පිළිලක් අපි හිතමුකෝ. හරිද? අණු පිළිලකයි දීමු. හරි. ක්‍රමයක් දීලා දෙනවා මං. හරිද? නිර්දේශිත ක්‍රමයක් දීලා තියෙනවා. ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවේ මේ එක් එක් සාධක මත වෙනස් වෙන්නේ කොහොමද කියලා හුවොත් පහදන්න ඕනි ක්‍රමයක් තියෙනවා.
හරිද හෙමීට හගන්න අපිට බං හිත හිත දෙද කියන්න බෑ සාන්ද්‍රණය වෙනස් කරොත් ප්‍රතික්‍රියාශීලී දැන් ගොඩක් ඉන්නවා හැම බෑ හරිද ඒකට අපි කියනවා ක්‍රයිටීරියාට කියනවා මෙන්න මේ වාක්‍ය ප්‍රතික්‍රියාවක් සිදුවන විට අණුක මට්ටමින් සිදුවන දෑ හරිද අණුක මට්ටමේ සිදුවන දෑ අපි මෙහෙල්ලෙම එක අණුක මට්ටමින් සිදුවන දෑ සිදුවන දෑ මොකද වෙන්නේ කොල්ලනේ අපි අණුක මට්ටමේ සිදුවන දේවල් දෙකක් තියෙනවා ඔය දෙකෙන් තමයි මේ හැම දෙයක්ම පහදන්න ඕනේ හිතන දේ පහදන්න බෑ හොඳේ කියලා පටන් ගන්න. හරි. මොකද දැන් ඉතින් අපි බලමු අණුක මට්ටමේ සිදුවෙන්නේ මොනවද? ඒ අණුව කොහොමද මේ එක් එක් කට්ටිය කතාව එන්නේ කියලා අපි වෙන වෙනම බලමු. හරි. කොල්ලනේ මොකද වෙන්නේ? පළවෙනි අණුක මට්ටමේ සිදුවෙන දේ තමයි සිදුවෙන්න ඕනි දේ තමයි මොකද්ද? සපල ගැටුම් සංඛ්‍යාව. හරිද? සපල ගැටුම් සංඛ්‍යාව කියන එක සපල ගැටුම් සංඛ්‍යාව. එහෙනම් ඔයා මේ මොකක් හරි භෞතික සාධකයක් මෙන්න මේ සාධකයක් වෙනස් කරනකොට සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වුණා කියන්නකෝ. එහෙනම් අපි කියන එකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා කියලා. මොකක් හරි භෞතික සාධකයක් වෙනස් කරනකොට ඒකේ සපල ගැටුම් සංඛ්‍යාව අඩු වුණා නම් ඒකට අපි කියනවා මොකද? ඒ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වුණා කියලා. එහෙනම් සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වුණාද? ශීඝ්‍රතාවය වැඩි වුණා. සපල ගැටුම් සංඛ්‍යාව අඩු වුණාද? ශීඝ්‍රතාවය අඩු වුණා. කොල්ලනේ සපල ගැටුම් කියලා කියන්නේ මොකද? උචිත දිශානතියකින් ගැටෙනේ වැ ගැටිලා හරියට ගැටිලා සක්‍රිය ශක්තිය වැඩි ශක්තිය තියෙන ගැටුණාට අපි කියමු කියන්නේ මොකද්ද සපල ගැටුමක් කියලා. එහෙනම් සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වුණාද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා. සපල ගැටුම් සංඛ්‍යාව අඩු වුණාද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වුණා. ඔන්න පළවෙනි ක්‍රයිටීරියා එක. දෙවෙනි එක තමයි මොකද්ද? ඔයා මොකක් හරි ක්‍රමයකට මේ මාධ්‍යයේ මේ රියැක්ෂන් මීඩියම් එකේ තියෙන සක්‍රියන ශක්තියට වඩා හරිද සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙන මේ වාක්‍යය බං දහස් පාරක් විතර දැන් ඉස්සරහට කියවෙන බෑ සක්‍රිය ශක්තිය වල වැඩි ශක්තියක් තියෙන අණු භාගය හරිද අණු භාගය නිකන් අණු ගණනේ බං අණු භාගය වැඩි වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා අඩු වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා වැදගත් වචනේ අණු භාගය කියන එක අපි හැම වෙලේ තේරුම් ගමු මොකද්ද එහෙනම් තර්කේ මොකද්ද මෙන්න මේ ක්‍රයිටීරියා දෙකෙන් තමයි අපි මේ ඕනෑම සාධකයක් වෙනස් කරනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වීම පහදන්නේ කොල්ලනේ මෙහෙමයි මොකද වෙන්නේ ඔයා හිතන්නකෝ සාන්ද්‍රණය වැඩි කරනකොට සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වුණා ආහන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා මේ නිකන් කියන්නේ කවුම්කෙක් හරි වැඩි කරනකොට මොකද්ද සක්‍රිය ශක්තිය වැඩි ශක්තියක අනුභාගය වැඩි වුණා එහෙනම් මොකද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා අන්න එමුද අපි කතා පහදන්නේ දැන් එහෙනම් අපි බලමු සාන්ද්‍රණය වැඩි කරනකොට කොහොමද මොකද්ද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට මොකද්ද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙන්නේ කියලා අපි එක එක තේරුම් ගමු වැඩි වෙලා බයි පැටවුනේ පළවෙනි එක අපි දැන් සාන්ද්‍රණයට බහිමු අපි හිතමු සලම සාන්ද්‍රණය වැඩි කරනවා කියලා. හැමීර අහගන්න මම මේ කියන දේ ගොඩක් වෙලාට ගොඩාක් ළමයි දන්නේ නැතුව ඇති. හරිද? ඒ නිසා හැමීර තේරුම් ගන්න. වැඩවුනේ මොකද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි කරනකොට. හරිද? මේක නම් භාජනය. මේ භාජනයේ මේක දෙන සාන්ද්‍රණය වැඩි කරනවා කියලා කියන්නේ. ඒ කියන කෙනාගේ සාන්ද්‍රණය වැඩි කරොත් මේ හැමතැනම මොකද වෙන්නේ? ඒ හැමතැනම ඒ බා ඒවල සාන්ද්‍රණය වැඩි කරනවා කියලා මේ මීඩියම් එකේ ඒකක පරිමාව කියන ඒ ප්‍රමාණය වැඩි වෙනවා ඒ අණු සංඛ්‍යාව වැඩි වෙනවා ඒ අණු සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද උන් හැප්පෙන්න පටන් ගන්නවා හරිද උන් හැප්පෙන්න පටන් ගන්නවා උන් හැප්පෙන්න පටන් ගන්න මොකද වෙන්නේ ගැටුම් සංඛ්‍යාව වැඩි වෙන අතර ඒත් එක්ක මොකද වෙන්නේ අර හොඳට සිද්ධන ගැටුම් තියෙන සපල ගැටුම් තියෙන අන්න මේ සපල ගැටුම් සංඛ්‍යාවත් වැඩි වෙනවා ඇත්තටම පැටවුනේ හැප්පෙනකොට අණු සංඛ්‍යාව වැඩි කරා කියලා සපල ගැටුම් නෙමෙයි වැඩි වෙන්නේ ගැටුම් වැඩි වෙන්නේ ගැටුම් වැඩි වෙනස්සේ අර හරියට සිද්ධන ගැටුමුත් වැඩි වෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? ඒකක පරිමාව දෙන අණු සංඛ්‍යාව වැඩි වුණා. එහෙනම් සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වුණා. ඒ නිසා මොකද බං වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා. පට්ට සුබිරට තේරෙනවා. ඔන්න පළවෙනි ක්‍රයිටීරියා එකෙන් අපි මොකද වෙන්නේ? ඒක පහදගත්තා. ගොඩ. දැන් මොකද වෙන්නේ බලමු අණු භාගයේ කතාව. ඔක්කොටම කලින් අපි පැහැදිලි කරන්න මොකද මේ අණු භාගය කියන්නේ කියලා. පැටවුනේ සක්‍රිය ශක්තියට වැඩි ශක්තියක් ඇති අණු භාගය කියලා කියන්නේ මුළු අණු සංඛ්‍යාවට. හරිද? මුළු අණු සංඛ්‍යාවට සක්‍රිය ශක්තියට වැඩි ශක්තියක් තියෙන. හරිද? සක්‍රිය ශක්තියට වැඩි ශක්තියක් තියෙන අණු ගණන කියන එක. හරිද? අණු ගණන කියන එක. ඔකට තමයි අපි කියන්නේ අණු භාගය කියලා. මොකද්ද සක්‍රිය ශක්තියට වැඩි ශක්තියක් තියෙන අණු භාගය කියලා කියන්නේ මුළු අණු ගණනට වැඩි ශක්තියක් තියෙන සක්‍රිය ශක්තියට වැඩි ශක්තියක් තියෙන අණු ගණන දරන අනුපාතය තමයි අපි කියන්නේ අණු භාගය කියලා. එහෙනම් බලමු වෙනවද කියලා. කොල්ලනෙන සාන්ද්‍රණය වැඩි කරනවා. සාන්ද්‍රණය වැඩි කරනකොට මොකද මං එන්නේ මේ මීඩියම් එකේ තියෙන මුළු අණු සංඛ්‍යාව වැඩි වෙනවා. හරිද? ඊට අමතරව අනිවාර්යෙන් මොකද මං එන්නේ මේ මීඩියම් එකේ ඉන්න සක්‍රිය ශක්තියට වැඩි ශක්තියක් තියෙන අණු සංඛ්‍යාවත් වැඩි වෙනවා.
එතන මොකද වෙන්නේ උඩයි යටයි දෙකම වැඩි වෙන නිසා ඒ වැඩිවීම කැපිලා යනවා එහෙනම් මොකද වෙන්නේ සක්‍රීය ශක්තිය වැඩි ශක්තියක් තියෙන අනුභාගයේ වැඩි වෙන්නේ නෑ බන් ජීවිතයට ප්‍රතික්‍රියාවක සාන්ද ප්‍රතික්‍රියකයක හෝ ප්‍රතිඵලවල සාන්ද්‍රණය වැඩි කරා කියලා පට්ටලසන් දෙන එහෙනම් මොකද වෙන්නේ අපිට මේකේ වැඩිවීම පහදන්න පුළුවන් පළවෙනි එකෙන් විතරයි ඇයියේ මේ සාන්ද්‍රණය වැඩි කරනකොට මුළු අණු සංඛ්‍යාවත් වැඩි වෙනවා සක්‍රීය ශක්තිය වැඩි ශක්තියක් තියෙන අණු සංඛ්‍යාවත් වැඩි වෙනවා බොක්කට මෙදුනේ බම් මේ කතාව එහෙනම් මොකද වෙන්නේ අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් පළවෙනි ක්‍රයිටීරියා එකෙන් විතරයි ගොඩ 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 සුපිරි ඊළඟ පැටවුනේ දැන් බලමු උෂ්ණත්වය කියන එක හරිද උෂ්ණත්වය දෙක උෂ්ණත්වය ගත්තම මොකද වෙන්නේ එන්නකෝ අපි හැමීර හැමීර තේරුම් ගමු දැන් වායු අණුවක් ගමුකෝ වායු අණුවක් ගත්තොත් වායු අණුවක වේගය හරිද වේගය කියන එක මම අපි කොහොමද ලියන්නේ වේගය VRMS කියලා අපි ලියන්නේ අර VRMS කොහොමද ලියන්නේ 3RT බෙදීම m කියන එකේ මූලය නේද එහෙනම් R නියතයක් වායු මৌলিক ස්කන්ධනේ එතක එහෙනම් මේ VRMS කියන එක සම්පූර්ණයෙන්ම නදාපාදින්නේ කවුරු මතද නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයේ මත එහෙනම් කොළනේ මොකද වෙන්නේ ඔයා උෂ්ණත්වය වැඩි කරා කියලා හිතන්නකෝ දැන් ඔන්න ඔයා කරන්නේ නැහැ උෂ්ණත්වය වැඩි කරන්න යන්නේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ කලින් ගල හැමින චලනයේ වීති වණුඩි මොකද දැන් ගලෙල අම්බාණික වේගය යන පටන් ගන්නවා බා. එතකොට මොකද වෙන්නේ? අර කලින් මෙහෙම ගල ගියපොන්ද සට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  ගල හැමදේම හැප්පෙනවා මොකද වෙන්නේ බා? අර කලින් සිද්ධ කරපු ඒකක කාලයකදී ඇති කරපු සපල ගැටුම් සංඛ්‍යාවෙන් වැඩි කරනවා. හරිද? මෙන්න මෙතන මට වචනයක් කියන්න බෑ. ඒකක කාලයකදී. හරිද? ඒකක කාලයකදී වෙන්න ඕනේ මේක. ඒකක කාලයකදී. මට ඒක කියනම තුන ඉස්සෙල්ලා. දැන් මොකද කොල්ලනේ වෙන්නේ කලින් ඔයා හිතනවා 10 වෙන් ගියා නම් ගැටුම් 10ක් නැති කරගත්තේ දැන් 100 වෙන් ගියොත් දැන් ගැටුම් 100ක් විතර ඇති කරගෙන තියෙනවා එහෙනම් ඒක කාලයකදී වැඩි වෙන් යනකොට සපල ගැටුම් සංඛ්‍යාව වැඩි කරගන්නවා එහෙනම් කොල්ලනේ මොකද වෙන්නේ සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වුණා උගේ ශීඝ්‍රතාවය වැඩි වුණා පට්ටලසන් තියෙන ආයෙසර මම කියන්න මොකද වෙන්නේ ගාල යනකොට හැප්පිච්ච ප්‍රමාණයට වඩා ඒක කාලයකදී සටසටසට ගාලා යනකොට මොකද වෙන්නේ හැමතැනම හැප්පෙනවා. ඒතර සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවේ වැඩි වෙනවා. ගොඩ. එහෙනම් කොහොමද අපි කියන්නේ? උෂ්ණත්වය වැඩි කිරීමේදී වායු අණුවල ප්‍රවේගය වැඩි වේ. මේ නිසා සපල ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. ඒ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවේ වැඩි වේ. වැඩේ හරි. ඊළඟ මොකද වෙන්නේ? දෙවෙනි එකෙන් පහදන්න පුළුවන් ද බලමු. හරිද? දැන් මොකද වෙන්නේ? මේ අලගේ ශක්ති ව්‍යාප්තිය ගත්තොත් එහෙම. හරිද? මේ තිනෙන් ගත්තොත් එහෙම මේ පැතර ගන්නම් මං අනුභාගය මේ පැතර ගන්නම් මං චාලක ශක්තිය හරිද මේකේ ශක්ති ව්‍යාප්තිය ගත්තොත් එහෙම මේක මෙන්න මෙහෙම තියෙනවා හරිද ඔන්නවම තියෙනවා දැන් මොකද කොල්ලනේ වෙන්නේ මේක අපි හිතමු මේක තමයි මෙයාගේ සක්‍රීය ශක්තිය කියලා ඇක්ටිවේෂන් එනර්ජි එක හරිද ඕක EA කියලා ලියන්න බං AE ඉන්න මේ හොඳේ මම ලිව්වට මොකද වෙන්නේ එතකොට මේ ප්‍රතික්‍රියාවට අදාළ වෙන්නේ මොකද්ද සක්‍රීය ශක්තිය වඩා වැඩි ශක්තියක් තියෙන අනුභාගය තමයි ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි මොකද වෙන්නේ ප්‍රතික්‍රියාව කරලා දෙන්නේ හරිද මේක අපි හිතමුකෝ T1 උෂ්ණත්වයේදී කියලා මේක දැන් ඔය වැඩි කරනවා T2 උෂ්ණත්වයේ දක්වා ඒ කියන්නේ T2 කියන කෙනා වැඩි T1 වලට වඩා එතකොට බම් මේ ප්‍රස්ථාරයේ shape එක වෙනස් කරගන්නවා මෙන්න මෙහෙම හරිද මම රතු පාට ගඳ ගන්න මේකේ shape එක මෙන්න මෙහෙම යන පටන් ගන්නවා හරිද අර මැක්ස්වෙල් බෝල්ට්ස්මන් වේග ව්‍යාප්තිය වගේ තමයි දැන් මොකද වෙන්නේ ඇක්ටිවේෂන් එනර්ජි වෙනසක් වෙන්නේ නැහැ එහෙම ඉන්නවා දැන් මෙන්න මේ කොටසත් සක්‍රීය ශක්තියට වැඩි ශක්තියක් තියෙන අණු සංඛ්‍යාවට එකතු වුණා. කලින් ගත්තොත් මේ නිල් ප්‍රමාණය ඔක මං කැපිටල් A කියලා ගන්නම්කෝ. දැන් මොකද වෙන්නේ? මේ අලුතෙන් ආපු B ප්‍රමාණයත් එකතු වෙනවා. එහෙනම් T1 උෂ්ණත්වයේදී සක්‍රීය ශක්තියට වැඩි ශක්තියක් තිබෙන අනුභාගයේ කැපිටල් A T2 උෂ්ණත්වයේදී මොකද වෙන්නේ? සක්‍රීය ශක්තියට වැඩි ශක්තියක් තිබෙන අනුභාගයේ වෙන්නේ මොකද්ද? A ධන B. එහෙනම් කොල්ලනේ මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කිරීමේදී සක්‍රීය ශක්තියට වැඩි ශක්තියක් තිබෙන අනුභාගයත් වැඩි වෙනවා. එහෙනම් අම්මට සිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවේ වැඩි වෙනවා. පට්ට සුපිරි තේරෙනානේ. එහෙනම් කොල්ලනේ මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරාම ක්‍රයිටීරියා දෙකෙම පහදන්න පුළුවන් ඈ. දෙකෙම පහදන්න පුළුවන්. එතන මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරනකොට සක්‍රීය ශක්තියට වැඩි ශක්තියක් තිබෙන අනුභාගය වැඩි වෙනවා. ප්‍රස්ථාරයෙන් පැහැදිලි කරා. ඒක කාලෙ සිදෙන ගැටුම් සංඛ්‍යාව, සපල ගැටුම් සංඛ්‍යාවත් වැඩි වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවේ වැඩි වෙනවා. අධික සුපිරි තේරෙනවා. වැඩේ ගොඩ. ඊළඟ මොකද වෙන්නේ? භෞතික අවස්ථාව. ඒක මං කටින් කියනනම් අකුරක් කල් ලියන්න තුරුම තේරෙනවා ඈ. දැන් මොකද වෙන්නේ? ඔයා නිකන් හෙදර හිටන්නකෝ පාප්පයක් හදනවා කියලා. පාප්ප හදනවා සරුංගලයක් කලවන්න.
දැම්මොකද වෙන්නේ උඹට නිකන් පිටි කැට කැට තිබ්බොත් පාප්පේ හොඳට හදාගන්න පුළුවන් පිටි හොඳට කුඩු විදිහට තිබ්බොත් පාප්පේ හදාගන්න පුළුවන් නැත්නම් රොටියක් හදනකොට පිටි ගල් වෙලා කැට කැට තිබ්බොත් රොටිය හදාගන්න ලේසි පිටි කුඩු කුඩු තිබ්බොත් රොටිය හදාගන්න ලේසි පොල් එක කලවම් කරන්න පුළුවන් කුඩු කුඩු තිබ්බොත්නේ එහෙනම් මොකද වෙන්නේ කැට කැට වශයෙන් තියනකොට පිටිත් එක්ක පොල් ටික හරිද ලුණු ටික කලවම් කරන්න බෑ අමාරුයි රොටිය හැදෙන්නේ නැහැ ඒ වගේ තමයි ඝන අවස්ථාව ඝන ප්‍රතික්‍රියක වලදී කැට වශයෙන් තියෙනකොට වදී වඩා කුඩු වශයෙන් තියෙනකොට ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙනවා එහෙනම් මොකද වෙන්නේ බං ඒක මේ දෙකෙන් නෙමෙයි පහදන්නේ කෙලින්ම කතාව මොකද්ද කැට මේ දෙකෙන් තමයි පහදන්නේ ඩිරෙක්ට් එකෙන් නෙමෙයි කියන්නේ හරිද කැට වශයෙන් තියෙනකොට කුඩු වශයෙන් තියෙනකොට හොඳට හැප්පෙන්න පුළුවන් අර කලවම්ගේ රොටිය හදනකොට එතන මොකද වෙන්නේ හොඳට කලවම් කරන්න පුළුවන් හේවත් කලවම් වෙනවා කියලා කියන්නේ මොකද්ද ඇත්තටම දෙන්න ගැටෙනවා කියන එක. එහෙනම් ඒක කාලෙ සිදෙන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. එතන මොකද කොල්ලනේ වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් තර්කය මොකද්ද? ඝණයුන් සඳහා බලන්නේ භෞතික ස්වභාවය කැට අවස්ථාවවලදී වඩා කුඩු අවස්ථාවේදී සිදු කරගන්න පුළුවන් සපල ගැටුම් ප්‍රමාණය වැඩි. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. රොටියෙන් තමයි මතක තියාගන්නේ. පට්ට ලස්සන කතාව තේරුණා. ගොඩ අවසානයේ අපි පැහැදිලි කරන මොකද්ද? උත්ප්‍රේරක කියන එක. හරිද හරිම ලස්සනයි ඊළඟ වීඩියෝ එක තමයි බං උත්ප්‍රේරකල ಗುಣ පහදන්නේ හරිද උත්ප්‍රේරකල ಗುಣ පහදන්නේ ඊළඟ වීඩියෝ එකේදී දැනට මම උත්ප්‍රේරකලින් වෙන්නේ මොකද කියලා කියන්නම් ඒතර මේ අපි යන්නේ මේ වීඩියෝ එකේ අන්තිම හරිය යන්නේ අන්තිම නඩේ පහ වගේ යන්නේ කොළනේ මොකද වෙන්නේ උත්ප්‍රේරක වලින් කරන්නේ මෙන්න මේව සීන හරිද ඊළඟ දවල් සෝරි 11 වෙනි වීඩියෝ එක තමයි කියලා දෙන්නේ උත්ප්‍රේරක මේ වැඩේ කරන්නේ කොහොමද කියලා උත්ප්‍රේරක වලින් කරන්නේ බං ප්‍රතික්‍රියාවේ එනර්ජි බැරියර් එක ශක්ති බාධකය අඩු කරලා දෙනවා හරිද ශක්ති බාධකය අඩු කරලා දෙනවනේ මොකද වෙන්නේ ඉබේටම සක්‍රීය ශක්තිය ප්‍රතික්‍රියාවේ අඩු වෙනවා මොකද මම කියන තර්කය අහගන්නේ මීට උත්ප්‍රේරකෙන් කරන්නේ බං සක්‍රීය ශක්තිය අඩු කරනවා නෙමෙයි දෙයියෝ අපි පාඩම් ගන්න සක්‍රීය ශක්තිය අඩු වෙයි කියලානේ නමුත් ඇත්තටම වෙන්නේ මොකක්ද දන්නවද එනර්ජි බැරියර් එක ශක්ති බාධකය අඩු කරලා දෙනවා ශක්ති බාධකය අඩු කරාම ඒක මැඩපවත්තන්න ඕනි කරන මිනිමම් එනර්ජි ගේවත් සක්‍රීය ශක්තිය කියන එකත් ඉබේටම අඩු වෙනවා ඒ නිසා තමයි අපේ ගොබ්බ ක්‍රමයට අපේ සිංහල ගොන් ක්‍රමයට කියන්නේ උත්ප්‍රේරක වලේ සක්‍රීය ශක්තිය අඩු කරයි කියලා. හරිම නිකන් ඊයබන් හරියද කැතේ බෑ. ඔළුවට දාගන්න උත්ප්‍රේරක වලින් කරන්නේ ශක්ති බාධකේ අඩු කරනවා. ඒ නිසා මිනිමම් ශක්තියවත් සක්‍රීය ශක්තිය කියන එකත් අඩු වෙනවා. ඔන්න කතාව. එහෙනම් මොකද බං වෙන්නේ? ආයසරම් මම මේ ප්‍රස්තාරය ගහගන්න. මෙන්න තියෙනවා චාලක ශක්තිය, මෙන්න තියෙනවා අනුභාගය. හරිද අනුභාගය කොළනේ මොකද වෙන්නේ කලින් මේක මෙන්න මේ විදිහට ව්‍යාප්ත වෙලා ගියා මෙන්න අපේ ඇක්ටිවේෂන් එනර්ජි එක ඔක EA කියලා මාක් කරන්නේ මම AE කියලා දැම්මට දැන් මොකද වෙන්නේ උත්ප්‍රේරකයක් දැම්මා මේකේ ශක්ති බාධකයේ අඩු වෙනවා එහෙනම් මේක කරගන්න ඕනින අවම ශක්තිය හේවත් සක්‍රීය ශක්තිය කියන එකත් මොකද බං වෙන්නේ අඩු වෙනවා එහෙනම් මේක මේ පැත්තට shift වෙනවා සක්‍රීය ශක්තිය අඩු වෙනවා දැන් තියෙන මෙන්න මේ හරියෙන් තියෙන කලින් උත්ප්‍රේරකේ දාන්න කලින් සක්‍රීය ශක්තිය වඩා වැඩි ශක්තියක් තියෙන අනුභාගය තිබ්බේ කොතනද මෙන්න මේ කලාපේ තිත්තියගෙන කලාපේ දැන් සක්‍රීය ශක්තිය අඩු නැත්නම් ශක්ති බාධක වෙනවා මොකද වෙන්නේ මෙන්න මේ නිල් පාට ඩොට් කලාපෙත් එකතු වෙනවා එහෙනම් කලින් අවස්ථාවේ තිබ්බ කැපිටල් A විතරයි දැන් මේ කැල B කියලා ගමුකෝ එතන මොකද වෙන්නේ උත්ප්‍රේරකයක් එකතු කරන කලින් සක්‍රීය ශක්තිය වඩා වැඩි ශක්තිය තිබ අනුභාගය කැපිටල් A විතරයි උත්ප්‍රේරක එකතු කරාට පස්සේ සක්‍රීය ශක්තිය වඩා වැඩි ශක්තිය තිබ අනුභාගය A දන B වෙනවා මෙන්න මේ කොටස් දෙක එකතු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? සක්‍රීය ශක්තිය වඩා වැඩි ශක්තිය දෙන අනුභාගය වැඩි වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එක වැඩි වෙනවා. බොක්කින්ම තේරෙනවනේ බං කතාව. ඔන්න ඔහොමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරගන්නේ. අනේ පැටවුනේ උත්ප්‍රේරක ගැන සවිස්තරාත්මකව අධික ලස්සනට දවල් 11 වීඩියෝ කියලා දෙනවා. දැනට ඕක විතරක් ඔලුවට දාගන්න. එහෙනම් මොකද වෙන්නේ? ඔතනින් අපේ පළවෙනි වීඩියෝ නිමාටපත් වෙනවා. එහෙනම් දැන් මේ කියපු කාරණා වලින් මම හිතනවා උඹලා සෑහෙන කලුතෙන් ගන්න ඇති කියලා. හරිද? ආය ලොවෙත් අඩුම ගන්න කරුණු 10ක්වත් අලුතෙන් එකතු වෙන්නේ නැති ඒවා නෝට් කරගන්න හරිද දවල් 11 වීඩියෝන් පස්සේ වල ප්‍රශ්න තියරි ප්‍රශ්න ඔක්කොම ඒ කරන්න පුළුවන් ඊට පස්සේ එකේ වීඩියෝන් පස්සේ මුළු චාර රසයෙන් ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් මේ ලෝකෙදී ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් මේ ලෝකෙ නෙමෙයි ඒල් මට්ටමේදී ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් හරිද එහෙනම් ඔක්කොම දේ නෝට් ඩවුන් කරගන්න දන්නේ නැද්ද නැත්නම් නැවත බලලා හදාගන්න පල්ලෙන් අදහසක් කමෙන්ට් එකක් දාන්න හරිද එහෙනම් අපි 11 වීඩියෝ එකේ හම්බෙමු ජය වේවා එහෙනම් 11 වීඩියෝන් පස්සේ වලට තියරි සියලුම ප්‍රශ්න කරගන්න පුළුවන් වෙනවා. එතකන් ඉවසන් ඉන්න 11 වීඩියෝ එක නේද? හරි. එහෙනම් අපි 11ට හම්බෙමු. ජය වේවා.